ඉක්මනින්ම ගන්නම් ප්‍රශ්නය. මට කියන්න ඕන ඔබ වහන්සේ දැන් බණ මේ විදිහට හතරක් පහක් විතර කරා මේ ඒ ඒ බණේ කීප අවස්ථාවල අද වෙලා වෙනස් වුණා. උදේ 5 මාර්ට අපට මං රටේ හැටියට හවස 4 මාර්ට කතා වෙන දැව්වේ. දැන් ඊයේ බණ රෑ 9 මාර්ට මේ පටන් ගෙන දැන් උදේ 8 විතර වුණා. මට පුදුමයි එකම තැන ඉඳගෙන මං තාම ඉන්නවා මේ කම්පියුටර් ඉස්සරහට වෙලා ඔබ වහන්සේ බණ එක ආශ්චර්යයක් ආශ්චර්යයක් මට පුදුමයි. මට එහෙම පැය 8ක් 9ක් නැත්නම් 10ක් දැන් එක වුණා කියන්නේ ඒ බණවල තියෙන විශේෂතාවය මට ඒක තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. ඔබ වහන්සේ නැකිටලා ගියා පොඩ්ඩ වෙලාකට විවේකයක් ඕන කියලා. ඔයර කලුණුත් වේදී වුණා. මට බයයි නැකිටලා යන්න මොකද මට මං හපු වෙනකොට මොකක් කරයි මට අතපසු වෙයි කියලා. ඉතින් ඔබ වහන්සේ බොහොම පිං මං নমස්කාර කරන මේ මොහොතේ ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් මේ ඔබ වහන්සේ කියන සීලම දේවල් වාගේ මට 90%ක්ම තේරෙනවා කියලා මම හිතන් ඉන්න වැරදිද තේරෙනවද මන් දන්නේ නැහැ. මට තේරෙනවා වගේ දැනෙනවා. ඒ නිසා මම ආසයි මේක අහන්න. ඒ නිසා මේ බැදීම තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේ දේශනා කරපු ගොඩක් කරුණු මට ඇහුණාම මට අද කතා කරපු දේවල්ත් එක්ක මතක් මේ දැනුණා. මේ ප්‍රශ්නේ තියෙන දැනුයි. අපි අවිද්‍යාව නැති කිරීම තමයි කරන්න ඕන දේ කියන තැනට අපි එක තැනකට එනවා. ඒ වගේම ඔබ වහන්සේ කියනවා ඇස කන දිව නාසය ශරීරය නැත්තම් රූප ශබ්ද ගන්ධ ඒ විදිහට ස්ථාන 30ක් සම්බන්ධයෙන් අපි අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ සුභ වශයෙන් බලන එක තමයි එදිනෙදා හැම මොහොතකම අපි කරන්න ඕන දේ කියන එක හරියට පැහැදිලි. එතකොට මගේ ප්‍රශ්නේ මතුවෙන්නේ මේමය ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා අනිච්ච දැක්කනම් කෙනෙක් අර මං කියන සත සූත්‍රෙ වෙන්න ඕනේ අනිත් හතර දුක්ඛ අසුභ අසාර ඔක්කොම දකින්නවා කියන එක ඒකත් හරි වැදගත්. ඉතින් මගේ ප්‍රශ්නේ උගා ගොනු වෙන්නේ මේ අනිච්ච දැකීම කියන තැනට මම ඔබ වහන්සේ උදාහරණකින් මට පැහැදිලි කරන්න මම ඉල්ලා හිටිනවා. උදාහරණයක් ඇටියට දැන් මම පාරේ යද්දි නැත්නම් මම කොහෙරි යද්දි මම දකින්නවා පොඩි දරුවෙක්. මට මතක් වෙනවා මගේ දුව පොඩි කාලේ කොහොමද හිටියේ කියලා. මම ඒ උඩ ප්‍රපංච කරලා මම ඒකෙහි බෝධුල රාගයක් නැත්තම් කැමැත්තක් ඇති කර ගන්නවා. මගේ එහෙම නැත්තම් මට කරදරයක් වුණ පුද්ගලයෙක් දැකලා ද්වේෂයක් ඇති කර ගන්නවා. අතීතයේ දෙයක් සම්බන්ධයෙන් මම අහලා දෙන අතීත වර්තමාන අනාගත දුරළඟ ඒ විදිහට 11 ආකාරයකින් මේ දේ දකින්න පුළුවන් කියලා. එතකොට දැන් මම ගත්තොත් රූප වේදා සංඥා සංකාර විඥාන මට්ටමින් ගත්තොත් අතීත විඥානයක් අතීතයක් නිසා මට ඇති විඥානයක් කතා කරන්නේ. මම අහන්නේ මේ ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයෙන් මට ඒක පැහැදිලි කරලා දෙන කොහොමද ඔතන අනිච්ච දකින්නේ අනිච්ච දැකිය යුතු ආකාරය මට තච්චුට්ටක් දෙන්න. මොකද මම ඕක ගැන කතා කරද්දී යම් යම් එක කියලා තියෙන අනිච්ච දකින්න ආකාරය කිව්වම ඕක හේතුඵල නිරවෙච්ච දෙයක්. ඉතින් ඒකට මම හිතුවත් නැතත් ඒ දේ වෙනවා. එහෙම නැත්නම් කෙනෙක් කියන මේවා පටිසම්පන්න සිදුන දේවල්. ඉතින් පටිසම්පන්න සිදුන දෙයක් සම්බන්ධයෙන් මම හිතුවත් මගේ කැමැත්තක් තිබුණත් නැත්නම් ඒක වෙනවා. ඉතින් මම ඔකට කැමැත්තට වේවා එහෙම ගන්න බෑ. මට තව දෙයක් එකතු කරන්න දෙන්න ස්වාමීන් වහන්සේ. උපවාසතරයක් කිව්වා ගීතරේ දේශනාවේ මට මතක හැටියට මම මගේ කැමැත්ත මගේ වසඟේ වාගේ අර මගේ කියන වචනේ පාවිච්චි කරොත් එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මම මගේ කියලා ගන්න සුසු වෙන්නේ නැහැ මේක ස්කන්ධ වශයෙන් ගත්තාම. ඉතින් එහෙමනම් ඔබවන් පාවිච්චි කළා යන වචනය අනිච්ච වෙනුවට අවිනිශ්චිත කියලා. මට ඒකත් පොඩ සම්බන්ධ කරලා ඔබවන් මේක පැහැදිලි කර දෙනවා නම් මම ඉතාම මේ සතුටු වෙනවා. බොහොම පිං. හොඳයි. දැන් මූලික වශයෙන් අනිච්චතාව පැහැදිලි කරන්න පුළුවන් කාරණා කිහිපයක් උදාහම් ව්‍යාකරණ කිහිපයක්ම තිබෙනවා. ඒකෙන් අපි එකක් ස්කන්ධ වශයෙන් අරගෙන එතුමා අහන ප්‍රශ්නට උත්තරයක් වශයෙන් පොඩ්ඩක් පෙන්වලා දුන්නොත් මම හිතන්නේ මේ ඉස්සෙල්ලා අපි මේ ගැන සාකච්ඡා කළා. නමුත් අදත් ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න. එතුමාට දිගටම රැඳිලා ඉන්න කියන්න මම අහන ප්‍රශ්න වලට උත්තරත් ලබා දෙන්න පුළුවන් කොට. දැන් අපි මේ රූපස්කන්ධය ගැන කතා කරනවා. ආකාර 11ක්. එහෙමයි. අතීත වර්තමාන අනාගත ළඟ දුර හීන ප්‍රණීත ඕලාරික සුකුම අභ්‍යන්තර බාහිර යන ආදි වශයෙන් මේ 11 ආකාරයක රූප ගොඩක් තමයි මේ රූපස්කන්ධය කියන්නේ. එහෙමනම් මේ සත්‍ය යනුවෙන් මේ සම්මුතික වශයෙන් පනවන தත්ත්වය තුල विद्यमान වන මේ පංච උපාදානස්කන්ධයටත් අයිති වෙන්නේ මේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යනුවෙන් මේ රූප වේදනා සංඥා සංකාර ගොඩවල් පහම තමයි. එහෙමයි. පොදු ස්වභාවය තමයි අර පංචස්කන්ධ
සත්‍ය කියන්නේ. අර සත්‍ය කියන ස්වභාව විග්‍රහ කරද්දී තමයි පංච උපාදානස්කන්ධය ගැන විග්‍රහ වෙන්නේ. එහෙමයි. එතකොට දැන් අපි ওই රූපස්කන්ධය අරන් බලමු. දැන් රූපේ උපාදාන වෙලා තියෙනවා සිතට මොකද්ද? මගේ රූපේ කියලා නේද? එහෙමයි. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? රූපං භික්ඛවේ අනිච්ච. මේ අර්ථය හොඳට තෝරගන්න ඕන. රූපං භික්ඛවේ අනිච්ච. මහණ සත්‍ය වශයෙන් පනවන්න. ආත්මයක් වශයෙන් පනවන්න. මම යනුවෙන් පනවන්න. පුද්ගලයෙක් වශයෙන් පනවන්න. නිශ්චිත රූපයක් මේ රූප කොට අතර නැහැ. එහෙමයි. දැන් අපි ඔබතුමාට හැඳුනුම් පදක් තියෙනවානේ. එහෙමයි. දැන් ඔබතුමාට නිශ්චිත හැඳුනුම් පදක් තියෙනවා. සම්මුති වශයෙන් ඒ හැඳුනුම් පද කියලා පාවිච්චි කරනවා. කොච්චර කාලෙකටද? ඒක වළංගුයි කියන කාලෙ දක්වා නීතියනේ. නැත්නම් ඉතින් මගේ ජීවිතය දක්වා. ඇයි වළංගුයි කියන කාලෙ දක්වා ඒක පාවිච්චි කරන්නේ? දැන් පුළුවන් ද අවුරුදු 10 15 දී දාපු ෆොටෝ එකක් සයිට් ඇයිඩෙන්ටි එකක් දැන් පාවිච්චි කරමු. ඒකත් වළංගු වෙන්නේ මොකද ස්වභාව වෙනස් වෙලා මාව පරිණාමයටපත් වෙලා. එහෙමයි. එහෙනම් එහෙනම් දැන් අපි අහුවොත් එහෙම මේ 11 ආකාර රූප අතර රූප ගොඩාක් තියෙනවානේ. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, ළඟ රූප, හීන රූප, ළඟ රූප, දුර රූප, හීන රූප, ප්‍රණීත රූප, ඕලාරික රූප, සුකුම ඕලාරික රූප, සුකුම රූප, අභ්‍යන්තර රූප, බාහිර රූප යන දවසේ 11 ආකාරයක රූප. එහෙමයි. දැන් මේ රූප අතරින් මම යනුවෙන් ගන්න පුළුවන් නිශ්චිත රූපේ කොහොමද? එහෙම එකක්වත් ගන්න බෑ. රූපං මෙක අනිච්ච මහන නිශ්චිත වශයෙන් මම යනුවෙන් පනවන්නට මගේ යනුවෙන් පනවන්නට ආත්මයක් වශයෙන් පනවන්නට සත්‍යයක් වශයෙන් පනවන්නට පුද්ගලයක් වශයෙන් පනවන්නට රූපයක් නැත. නිශ්චිත නොවූ රූපයක්. නිශ්චිත නොවූ රූපයක් පවතිනවා. ඒ අර්ථයෙන් අවිනිශ්චිතයි කියන්නේ. නිශ්චිත නැහැ රූපේ. මෙන්න මේ රූපේටයි මම කියන්නේ කියලා පනවන්න නිච්ච රූපයක් නැහැ. නිශ්චිත නැහැ. හේතුඵල වශයෙන් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් කර්මයෙන් ආහාරයෙන් නිබ්බන්ති ලක්ෂණයෙන් මොහොතින් මොහොත සමුදේමින් වැඩෙන නිසා එක රූපයකටවත් මම කියලා මගේ කියලා නිශ්චිත වශයෙන් පැනවීමක් කරන්න බෑ. එහෙමයි. අවිනිශ්චිතයි කියන්නේ නැදලි. එහෙමයි ස්වාමීනි. අවිනිශ්චිත මෙන්න මේ රූපේටයි මම කියන්නේ කියලා එහෙම පනවන්න රූපයක් නැහැ. එහෙමයි. එහෙමනම් අපට මම යනුවෙන් ගන්න රූපයක් නැහැ. නිශ්චිත වශයෙන් ගන්න රූපයක් නැහැ. මෙන්න මේ රූපේ තමයි මගේ රූපේ. මෙන්න මේ රූපේටයි මම කියන්නේ. මෙන්න මේ රූපේ නිසායි මම ජීවත් වෙන්නේ කියලා එහෙම පෙන්වන්න රූපයක් නැහැ. එහෙමයි. ඒ විදිහටම වේදනා. වේදනා තුන් ආකාරයි. සැප වේදනා, දුක වේදනා, අදුක්කම සුඛ වේදනා. ඒ වේදනා අර 11 ආකාරයකටම වැටෙනවා. අතීත, වර්තමාන, අනාගත යන ආදි වශයෙන්. දැන් මේ වේදනා අතරින් බලන දැන් රූපය තුල මම එක්කුණ ගහුන්නේ නැහැ නේද? එහෙමයි. දැන් එහෙනම් අපි බලනවා වේදනා තුලවත් මම එක්කින්දීද කියලා. බලන්න යනවා දැන්. දැන් වේදනාත් අර තිස්සෝ වේදනා තුන් ආකාරයක වේදනා සකස් වෙනවා 11 ආකාර රටාවකට. දැන් වේදනාත් බැලුවාම අතීත, වර්තමාන, අනාගත, ළඟ දුර, හීන, ප්‍රණීත, ඕලාරික, සුකුම, අභ්‍යන්තර, බාහිර කියලා 11 ආකාරයක වේදනා ගොඩක්. දැන් මෙතනින් අහනවා දැන් ඔබ මම යනුවෙන් පනවන්න රූපයක් නැත්නම් අපි මම පනවමු වේදනාවකින්වත්. දැන් මට කියන්න කරුණා කරලා මේ වේදනා අතරින් කොයි වේදනාවටද මම කියලා කියන්නේ? මෙන්න මේ වේදනාව තමයි මම කියන්නේ, මගේ කියන්නේ. මෙන්න මේ වේදනාව නිසායි සසරේ මම පවතින්නේ. සසරේ පැවතෙන මෙන්න මේ වේදනාවටයි මම කියන්නේ. මෙලවත් මෙන්න මේ වේදනාවටම මම කියන්නේ කියලා පෙන්වන්න වේදනාවක් නිශ්චිත වශයෙන් ඇහුවොත් මොකද්ද පෙන්වන්න තියෙන්නේ? එහෙම එකක් ගන්න බෑ. ඉතින් අර සක්කාදිට පහන සුත්‍රෙත් කියනවානේ විෂයාකර සක්කාදිට්ඨිය වශයෙන් මම කොහෙවත් නැති බව. ඒ අනුව ගන්න බෑ කොහෙවත්. එහෙනම් අන්න වේදනා තුලත් නිශ්චිත වූ වේදනාවක් මොන ගෙහෙන්නේ නැහැ මම කියලා නේ. ඒකයි. එහෙනම් ඔය විදිහටම සංඥා සංකාර විඥාන යන ආදී වශයෙන් ඉතුරු ස්කන්ධයන් දිහා බැලුවහම මොකද පේන්නේ? මේ එකම ස්කන්ධයකවත් නිශ්චිත වශයෙන් මමෙක් මොන ගෙහෙන්නේ නැත. නිච්චු මමෙක් මොන ගෙහෙන්නේ නැහැ. නිශ්චිත වූ මමෙක් මොන ගෙහෙන්නේ නැහැ. එහෙනම් මේ මුණ ගැහෙන මම මොන වගේ කෙනෙක්ද? ඒ මොහොතේ ඇතිවන මම. හේතුඵල වශයෙන් ඒ මොහොතේ සකස් වෙන මම ඉන්නේ. ඒ නිසා එයාගේ පැවැත්ම නිශ්චිතද අවිනිශ්චිතද? ඒ විදිහට ගත්තාම අනිවාර්යයෙන්ම අවිනිශ්චිතයි පැහැදිලි. ඒකේ අනිච්චතාවය බලන හැටි පොඩ්ඩක් තව
विज्ञान මම කියලා මගේ කියලා ගත හැකි හරයක් තියෙනවද ඔය අතින් බැලුවොත් හරයක් තියෙනවද ඒ කියන්නේ නැති දෙයක් ගැන තියෙනකො හිතන වගේ තත්ත්වයකට පත් වෙනවා හැමිතුවත් එහෙම පත් වෙනවා එතකොට එහෙමනම් නිශ්චිත නොව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා රැවටිලා පවත්වාගෙන යෑම සපද්ද දුකක් මම කියලා ගත්තොත් ඒක තීරමක් ඇති වැඩක් යමක් අනිච්ච නම් නිශ්චිත රූපයෙන්වත් වේදනාවෙන්වත් සංඥාවෙන්වත් සංකාරයෙන්වත් විඥාණයෙන්වත් මම කියලා මගේ කියලා පනවන්න හරයක් නැත්තම් එබඳු ස්කන්ධ පවත්වාගෙන යෑම සැපද දුකද ඒක අනිවාර්යෙන් දුකක් විය යුතුයි ඒක ඒක සැපක් බලාපොරොත්තු වෙන්න බෑ යදනිච්ඡන් තම් දුක්ඛන් යම් දුක්ඛන්ත දනත් තහෙනම් ඒ ස්කන්ධ තුළින් හරයක් බලාපොරොත්තු වීම සාරයක් බලාපොරොත්තු වීමත් නොවන්න කිසි දවසක අනත්තං අසාර කට්ටේ නම්ති එනම් මේ සියල්ල හේතුඵල වශයෙන් සකස් වෙච්ච ධර්මතා ගොඩක් කියන මොණින් දකින්න එහෙනම් දැන් ඔබ කල්පනා කරන්ද මරණින් පසු නැවත මම මෙසේ උපදිනවා එසේ උපදිනවා කියලා යම් දෘෂ්ටියක් තියෙනවා නම් යම් අත්තානුදිටියක් තියෙනම් ඒ දෘෂ්ටිය කුමකට පණවන්නද රූපයට පණවන්නද වේදනාවට පණවන්නද සංඥාවට පණවන්නද සංකාරයට පණවන්නද විඥාණයට පණවන්නද කුමකින් මම පණවන්නද එනම් මේ සැප විඳිනවා කියන්නේ සංසාරي සැප විඳිනවා කියන්නේ කවරෙක්ද? කවරෙක්ද සැප විඳින්නේ? රූපයෙන් පනවන මමෙක්ද? වේදනාවෙන් පනවන මමෙක්ද? සංඥාවෙන් පනවන මමෙක්ද? සංකාරයෙන් පනවන මමෙක්ද? විඥාණයෙන් පනවන මමෙක්ද? එනම් මරණින් පසු උපදිනවා කියන්නේ මේ පහ දෙන මේ පහෙන් පනවන් බැරි කුමන මමද? දකින්න නොවනින් ගැඹුරට. එතකොට මොකද වෙන්නේ? එතකොට යථාර්ථය අවබෝධ වෙනවානේ. එතකොට සියල්ල කෙරෙහි චන්දරාගය දුරු වෙනවානේ. රූපය තුල නිශ්චිත වශයෙන් පණවඬ මම යනුවෙන් මගේ ආත්මය යනුවෙන් පණවඬ නිශ්චිත රූපයක් මුණ ගැහෙන්නේ නැත්නම් වේදනාව තුලත් මුණ ගැහෙන්නේ නැත්නම් සංඥාව තුලත් මුණ ගැහෙන්නේ නැත්නම් සංකාර තුලත් මුණ ගැහෙන්නේ නැත්නම් විඥාන තුලත් මුණ ගැහෙන්නේ නැත්නම් එහෙනම් ඒ කාන්තේම මේ ස්කන්ධ දුක්ඛ ස්කන්ධයක් කුමක් හේින්ද මම යනුවෙන් මගේ යනුවෙන් ගත හැකි අර්ථයක් නැති අවිනිශ්චිත වූ දුක්ඛ ස්කන්ධයක් එහෙමනම් මේ කිසිවක් කෙරෙහි බලාපොරොත්තු ඇති කර ගැනීම චන්දරාගෙන් බැඳීමේ කාන්තෙන් දුකක්. ඉත නුවණින් දකින්න ඕන. දැන් එහෙමනම් කුමක් උදෙසා සංසාරේ වෙහෙසෙන්නද? රූපේ උදෙසා වෙහෙසෙන්නද? වේදනා උදෙසා වෙහෙසෙන්නද? සංඥා උදෙසා වෙහෙසෙන්නද? සංකාර උදෙසා වෙහෙසෙන්නද? විඥාන උදෙසා වෙහෙසෙන්නද? මේ කිසිම රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිම ස්කන්ධයක මම යනුවෙන් මගේ යනුවෙන් නිශ්චිතව ගත හැකි රූප වේදනා සංඥා සංකාර විඥාන මාත්‍රයක්වත් නැත්නම් නැවත නැවත මේ ස්කන්ධය නැවත නැවත මේ ස්කන්ධයන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදෙය දුක් දුම්න සුපායස උපදවන දුක් ස්කන්ධයක් පමණමන මේ කිසිදු හේතුඵල ධර්මයක් අවිද්‍යාවෙන් ඇරඹෙන මේ කිසිදු හේතුඵල ධර්මයක මම කියලා මගේ කියලා ගත හැකි සාරයක් නැත්නම් එහෙමනම් හුදෙක්ම මේ ක්‍රියාවලිය දුකක් පමණයි මෙන්න මේ ආකාරයෙන් නුවණින් දකින්න ඕනේ එතකොට මොකද වෙන්නේ සියලු රූප ගැන ඇති වේදනාව සියලු රූප ගැන ඇති චන්දරාගය පහ වෙනවා සියලු වේදනා ගැන චන්දරාගය පහ වෙනවා සියලු සංඥා ගැන චන්දරාගය පහ වෙනවා සියලු සංඛාර ගැන චන්දරාගය පහ වෙනවා සියලු විඥාන ගැන චන්දරාගය පහල වෙනවා මම කියලා මගේ කියලා අයිතියක් නැත්තම් මම කියලා මගේ කියලා ගත හැකි සාරයක් නැත්තම් අන්නේ බවම නෝනින් මෙනෙහි කරමින් ඉන්නකොට මොකද වෙන්නේ සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය පහ වෙලා යනවා ඒක තමයි නෝනින් කරන්න තියෙන්නේ එහෙමනම් තව එක මම පැහැදිලි කරන්නම් තව ඔතනින් අතර වෙන්නේ නැහැ තවත් පැහැදිලි කරන්න ඕන එහෙමනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ගැඹුරු අර්ථය ප්‍රඥාවෙන් දකින්න ඕන දුකක් මේ පින්නන්නේ ඇහැට පේන දුකක් නෙවෙයි එහෙමයි දැන් ලෝකයා දුක දකින්න හදනේ ඇහින් බුදු පියාණන් වහන්සේ දුක දකින්න කියන්නේ ප්‍රඥාවෙන් sabbhe sankhara dukkha ati yada paññāya passati ප්‍රඥාවෙන් දුක දකින්න ප්‍රඥාවෙන් දුක දකින්න මේ අනිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පවත්වාගෙන යෑම දුකක් බව ප්‍රඥාවෙන් දකින්න ඇහැට පේන්නේ නැහැ මේක ඇහැට පේන්න පුළුවන් සැපක් හැටියට ඒකයි ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න කියන්නේ ප්‍රඥාවෙන් දකින්න මේ කිසිදු රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක සත්‍ය උරුමයක් නැත්තම්
කුමක් උදෙසාද මේ වෙහෙසින් සංසාරේ කුමක් උදෙසාද දුක් විඳින්නේ කුමක් දවසාන හිමි වෙන්නේ අසාරු සසරක අසාරු ස්කන්ධයන් සාරයි කියලා හිතාගෙන ඉන්නවා අසාරේ සාර මතිනෝ සාරේ ජාසාර දසිනෝ තේසාරණා දීගච්ඡanti මිච්ඡ සංකල්ප ගෝචරා අසාරු ස්කන්ධයන් සාරයි කියලා හිතන් ඉන්නවා සාරෝ නිවන පැත්තකට විසි කරලා අසාරයි කියලා තේසාරණ ආදී ගච්ඡන් දෙනිසාවන් කවදා සාරත්‍ය හඳුනා ගන්න උන්ට මුණ ගැහින්නේ නැහැ මිත්‍යා සංකප්ප ගෝචර වුන් මිත්‍යාවතුල මායාවතුල මුලාවතුල ජීවත් වෙන සංසාරේ සත්‍යයේ කැදී තමන්ට තමන් අහිමි සත්‍යේ මට මහිමි මට අහිමි මමේ මම කියලා කිව්වට මගේ කියලා කිව්වට කිසිම දෙයක් නැහැ මම කියලා මගේ කියලා ගන්න සත්‍ය වශයෙන් රූපයක් ඇත්තෙත් නැහැ වේදනාවක් ඇත්තෙත් නැහැ සංඥාවක් ඇත්තෙත් නැහැ සංකාරයක් ඇත්තෙත් නැහැ විඥානයක් ඇත්තෙත් නැහැ ඒ ඒ මොහොතේ හේතුඵල වශයෙන් සමුදේ වන රූප වේදනා සංඥා සංකාර විඥාන කොටකට මම කියලා රැවටි රැවටි ජීවත් වෙන දුක් විඳින සත්‍යය සත්‍ය කියන්නේ ආත්මය පුද්ගලයේ සත්‍ය කියන්නේ ආත්මයක් මේ පුද්ගලයේ කියන හේතුඵල වශයෙන් සකස් වන්නා වූ සංකල්පීය සත්‍යයක් සත්‍ය කියන්නේ එවනම් බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන එහෙමනම් මේ සියලු ධර්ම අනිත්‍ය නම් මෙවන් ධර්ම පවත්තාගෙන යාම දුකක් වශයෙන් නෝනින් දකින්න. එහෙමනම් මෙන්න මේ දුක්ඛ ධර්ම පවත්තාගෙන යාමද ප්‍රඥාවන්තය කරන්නේ? එහෙම නැත්නම් මේ දුක්ඛ ධර්ම නිරෝධ කිරීමද? කලිතදී දුක්ඛ ධර්ම නිරෝධ කිරීම විය යුතුයි. දුක්ඛ ධර්ම නිරෝධ කිරීම. එහෙනම් කේනටේ අනිච්ච උප්පාද අයටේ අනිච්ච මොනාර්ථයෙන් අනිච්චයි කියලා කියන්නේ? එක වචනකින් අර්ථ දෙකක් දෙනවා බුදු පියාණන් වහන්සේ අනිච්ච කියන පදෙන් අර්ථ දෙකක් දෙනවා. උපාද වයාර්ථයෙන් අනිච්චයි කියන්නේ මොකද්ද උපාද වයාර්ථය කියන්නේ මේ සංඛාර සබ්බේ සංඛාර අනිච්චාටි යදා පඤ්ඤාය පස්සති මේ සංඛාර මෙන්න මේ රාග දේශ මොහ චේතනා උපදින ක්‍රියාවලිය වහාම නිරුද්ධ කළ යුතු අර්ථයෙන් අනිච්ච කියනවා මේක ගැඹුරු අර්ථයක් අනිච්ච කියන පදේ මම ඒකට අනිච්ච දුක් අනත් විග්‍රහ කරන්න ඕන ලොකු විග්‍රහයක් දැන් ඒක මේ විනාඩි 5කින් 10කින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මම ඒක වෙනම දේශනාවක් ඒක ගැන අහන්න හිටි මේ කරන්න හිටි කරන්න ඉන්නේ ඒක බොහොම හොඳයි ස්වාමීන් වහන්සේ මොකද අනිච්ච කියන එක 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 විදිහට එක එක තැන් වල ඇහිලා තිනවා දැකලා තිනවා ඒ හින්දා දැන් ඔබ වහන්සේ කියන හොඳයි ඒක න අපි විග්‍රහයක් කරමු තවදුරටත් මම කෙටියෙන් නමුත් තව දෙයක් ඔබට පැහැදිලි කරලා දෙන්නම් මෙතනදී දැන් උදාහරණයක් මම පෙන්නන්න දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ යද නිච්ඡන් තන් දුක්ඛන් යමක අනිච්ච නම් ඒ සියල්ල දුකයි කියලයි धर्म प्राज्ञा मगे අස්මි කියන්නේ අස්මි කියන්නේ මම කියන එක. එහෙමයි. මම වෙමි කියන්නේ. අස්මි. ඈ? දැන් චෙට්ටෝ හමස්මින් ලෝකස්ස සෙට්ටෝ මම වෙමි කියන අදහස නේද හමස්මි? මම ඒක තමයි. එතකොට මෙතන කියන්නේ නේසෝ මම නේ නේතං මම. මම. නේසෝ හමස්මි න සත්තාති. නෝ න මගේ ආත්මය නොවේ මේක කියලා. නේතම් මම නේසෝ හස්ම නේසෝ හවමස්මි අත්තාති නේකං ඔ මංග පොඩක් ආව තව ටිකක් ටිකක් ඔවත් කියන්නම් ඔ ඒ ගැන තව ඉස්සරහට විග්‍රහ කරන්නම් අනිච දුක්ඛ අනාත්ම විග්‍රහයේදී සූත්‍ර ගොඩක් තියෙනවා දැන් ඒකයි මේ ඔක්කොම කියන්න ගියාම කියන්න බෑ මොකද මේ අනිච්ච කියන පදේ ලක්ෂණ නවයකින් විග්‍රහ කරන්න ඕන හරි වදංගුතෝ බලෝකතෝ අනිච්චතෝ අද්දුවතෝ විපරිණාම ධම්මතෝ සංකතතෝ මරණ ධම්මතෝ විභවතෝ යනාදි වශයෙන් අර්ථ නවයකින් විග්‍රහ කරන්න ඕන මහ විපස්සන සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ඒක ගැන කතා කරලා ඊළඟට දුක්ඛ කියන ලක්ෂණයේ ලක්ෂණ 25කින් විග්‍රහ කරන්න ඕන අනත්ත කියන ලක්ෂණයේ ලක්ෂණ 6කින් විග්‍රහ කරන්න ඕන
එතකොට ඔක්කොම ලක්ෂණ 40කින් විග්‍රහ කරන්න ඕනේ. ඒ නිසා මේ කෙටියෙන් කිව්වට සමාහෙට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබතුමාට මේ කියන ටික තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේ ස්කන්ධයන්ගේ අනිත්‍යතාව කියන එක වැටහෙන්නේ නැද්ද? සංඥාස අවිනිශ්චිතභාවයේ පැහැදිලිව පේනවා. නමුත් අනිත්‍ය අවිනිශ්චිත කියන්නේ එකක්ද කියලා දැන් මම පොඩ්ඩක් හිතන්න පටන් ගත්තා. එකක් තමයි. දැන් සිංහලෙන් මේකට වචනයක් දෙනවා අනිස කියලා. නිසි. අනිසි නෙමෙයි අනිස. දැන් සිකවලඳ විනිස කියලා පොතක් ගැන අහලා තියෙනවද? නැහැ සමිනාස. ශික්ෂාපද විනිශ්චය කියලා. ශික්ෂාපද විනිශ්චය මම කේවල අහලා නැහැ. මොකක්ද ඒක? ඒකේ සිංහලයේ සුද්ධ සිංහලින්ගේ පොතේ ඉන්නේ මොකද්ද? සිකවලඳ විනිස කියලා. ආහ්. විනිස කියන්නේ මොකද්ද? විනිශ්චයට. විනිස. නිස කියනවා නිශ්චයට. විනිස කියනවා විනිශ්චයට. එහෙනම් මෙතන මේ අනිස කියන්නේ නිශ්චිත නොවන බව අනිශ්චය කියන එක. අනිශ්චය නිශ්චය කරගන්න බෑ කියන එක. ආහහ. නිශ්චය කරගන්න බෑ. දැන් ඔබෙන් ඇහුවත් කවුරු හරි දැන් බලන්න මේකට උත්තරය. දැන් අහනවා මරණින් පසු උපදින්නේද? නූපදින්නේද කියලා. මොකද්ද දෙන උත්තරේ? මරණින් පසු උපදින්නේද නූපදින්නේද? ඒකට උත්තරයක් නැහැ කියලා මම හිතන්නේ. ඒක බුදුනාථ උත්තර දුන්නේත් ඒක තපණී වශයෙන්නේ. උත්තරය දුන්නේ නැහැ. උත්තරය දුන්නේ නැත්නම් හේතුඵල ධර්මයේ මතුවෙන්නේ කොහොමද? මොකද ඒක උත්තරයක් දුන්නොත් එක සස්රෝ නැහැ. ඒක තමයි. ඔව් කියලා දුන්නොත් ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. නැහැ කියලා දුන්නොත් උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. එහෙනම් ওই දෘෂ්ටි දෙකටම වැටෙන්නේ නැතු උත්තරයක් දෙන්න බැරිද? හේතුඵල ඒ හේතු මත සිද්ධ වෙන දෙයක්. එහෙනම් අවිජ්ජා තෘෂ්ණා පැවතියොත් නැවත භවපත්‍ය ජාති කියලා ජාති සකස් වෙනවා. එහෙම හරි. අවිජ්ජා තෘෂ්ණා අවසන් වුණොත් භව නිරෝධෝ ජාති නිරෝධ කියලා ජාති අවසන් වෙනවා. නිවනක් දකින්නවා කියලා කියන්න පුළුවන් නිවන්. එතකොට පැහැදිලිව එහෙම උත්තරයක් තියෙනවනේ එහෙනම් අපට. එහෙනම් අර අන්ත දෙකටම වැටෙන්නේ නැතුව හේතුඵල වශයෙන් උත්තරයක් දෙන්න පුළුවන්. සාමාන්‍ය සිද්ධියක් අහන්නම්කො. අද හවසට වහීද කියලා ඇහුවොත්. ඔව් වහිනවා කිව්වොත් ඒකත් අන්තයක්. නෑ වහින්නේ නෑ කිව්වොත් ඒකත් අන්තයක්. එහෙනම් උත්තරේ මොකක් වෙන්න ඕනද? හේතු වෙතුනොත් වහයි. හේතු සකස් වුණොත් වහයි. හේතු සකස් නොවුනොත් ඒකත් නෑ. වහයි. නේද? එහෙනම් ඇයි නිශ්චිත උත්තරේ දෙන්න බැරි? නිශ්චිත භාවයක් දෙන්න බැරි. ඒක හැමතිස්සම සිද්ධ වෙන හේතුඵල නිසාමයි. හේතුව පවතින තුරු නිශ්චිතව කිසිවක් කියන්න බෑ. හැබැයි හේතු අවසන් වුණොත් හේතු නැත්තම් ඒක ඇතිවීමක් නිශ්චිතව කියන්න පුළුවන්. හේතු අවසන් වුණොත් නිශ්චිතව කියන්න පුළුවන්. රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ හමුවට ඇවිල්ලා දේශනා කරන මොකද්ද? සීනාදයක් කරනවා. ස්වාමීනි කීනා ජාති උසිතම් බ්‍රහ්මචාරියන් කතං කරණීයන් නාපරං ඉත්තත්‍යාති පජානාති. එහෙමයි. කලියුත් සියල්ල කළ ඉවරයි. කීනා ජාති ජාති අවසන්. ආය උපදින්නේ නැහැ කියලා. අන නිශ්චිතව දේශනා කළා. නිශ්චිතව සඳහන් කළා ඇයි? අවිද්‍යාව නැමති හේතු අවසන්. එහෙමයි. එමනම් අවිද්‍යාව නැමති හේතුව පවතින තුරු ඒ අවිද්‍යාවෙන් ප්‍රත්‍යවෙන සංඛාරයන්ගේ ස්වභාවය අපට නිශ්චිතව දකින්න බැරි නිසා ඒ සංඛාර තුලින් කෙබඳු විඥාන සකස් කරයිද? කෙබඳු නාම රූප සකස් කරයිද? කෙබඳු සලආයතන සකස් කරයිද? යනාදී වශයෙන් ගිහාම කෙලවර කෙබඳු ජාතිය සකස් වේද? කෙවරු දුක්ඛ ස්කන්ධය සකස් වේද කියලා කාටවත් නිශ්චිතව කියන්න බෑ. ඒකයි මරණින් පසු උපත කොහෙද කියලා හෙවොත් කට උත්තර නැති වෙන්නේ. ස්වාමීන් වහන්සේ සමාවන්න අවිද්‍යාව ඇති කල කියලා අභිවහන්සේ කිව්වම මට ප්‍රශ්නයක් එනවා. අවිද්‍යාව කියන්නේ නිශ්චිත කියලා ගන්නවා කියන අදහසද? අවිද්‍යාව තියෙනවා කියන වචනයක් නේද? ඒක සැබෑ අර්ථයක ඊට වඩා ගැඹුරට ගිය අර්ථය. අවිද්‍යාව තියෙන තැන චතුරාර්ය සත්‍ය පිළිබඳ අනෝබෝධය. ස්වාමීන් වහන්සේ ඒකත් අපි තව පැහැදිලි කරගන්න ඕනේ. දැන් චතුරාර්ය සත්‍ය කොහොමද ප්‍රශ්න හතරකට සෙට් අපි ලෑස්ති වෙනවනේ. ඒක පල්ලෙහාට ආපම චතුරාර්ය සත්‍ය කියන අවිද්‍යාව නොදැනීම චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥාන දර්ශනය පහළ නොවීම තමයි අවිද්‍යාව. එතකොට ඒක තවදුරටත් ගැඹුරට රංගියොත් වෙනපින් කියන්න පුළුවන් නේද? අපි අනිශ්චය ලෙස නොදකීම කියලා එහෙම කියන්න පුළුවන්ද? පුළුවන්. අනේ එතන කියන අනිච්චතාවය ඒකයි දැන් මම පැහැදිලි කරන්න හදාගන්නේ. දැන් එතකොට දැන් මේකයි මේක දන්නේ එක තමයි කියන්නේ. දැන් ඔක්කොම එකට පටලව ගන්න එපා. ලක්ෂණ වශයෙන් දැකීම එකක්, සත්‍ය වශයෙන් දැකීම තව එකක්, පටිසමුපා ධර්ම වශයෙන් දැකීම තව එකක්, පරයය තුනක්. හැබැයි තුනින්ම පෙන්වන්නේ එකම ධර්මයක්. මොකද්ද?
मे हेतुफल वशेन उदावन धर्म हेतुफल वशेन समुदेवन धर्म दुःखस्कंधे उदाहरणवाय मे हेतुफल निरोधे निरोधवन ए दुःखस्कंधे निवन भावे यांगिंजि समुदेय धर्म सब्बंत निरोध धम्मंति कियन न्याय धर्मे तमाई कोई विधियट गत्तत अवबोध वेन्नि अनिच्च वशेन बलुवत् अवबोध वेन्नि एक चतुरार्य सत्य वशेन अनिच्च दुःख अनात्म वशेन बलुवत् अवबोध वेन्नि एक चतुरार्य सत्य वशेन बलुवत् अवबोध वेन्नि एक පරිසම්පාද ධර්ම වශයෙන් බැලුවත් අවබෝධයෙන් එකම න්‍යාය ධර්මයක් මොකද යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මන්ති එහෙමයි මේ ධම්මා හේතු උපපාතේ සංහේතු තථාගතෝ අහතේ සංචෝ නිරෝධය වංවාදී මහා සමනෝ කියන ඒ අර්ථයයි අවබෝධ වෙන්නේ මේ සියලු ධර්ම සමුදේ වෙන්නේ හේතුවක් නිසායි එහෙනම් මේ හේතුව නැසූ කල ඒ සියලු ධර්ම නිරුද්ධ භාවයට පත් වෙනවායි කියලා එහෙනම් දකින්න ඕනේ හේතුවකින් සමුදේ වන්නේ මොකක්ද අවසානේ සමුදේ වෙන්නේ දුක්ඛ ස්කන්ධය जातिपत्य जरा मरण शोक पर्देव दुख दोमन उपायस संभवंती दुख कंद समुदय होती दुख स्कंदमय समुदय केलव एम दुख स्कंदया समुदय कुमक प्रत्येन्द जाति प्रत्येन जातीय कुमक प्रत्येन्द सकाशी भाव प्रत्येक ओम ओम बलागन गिहाम केलोर मुकदती अविद्यादक्का अविद्या प्रत्येन्तमय दुख स्कंदे समुदय विलासी एना එනං අවිජ්ජා ඇති ඉතිමස්මින් සති අනිච්ච කියන්නේ මේ ලක්ෂණය මෙන්න ඉතිමස්මින් සති දං හෝති මසුපාද දං උප්පජ්ජති මේ හේතු ඇති කල්ලි මෙසේ වේ මේ උපන් කල්ලි මේ උපදී දැන් ඔහොම කිව්වට මදි දැන් බලන්න ඕන මොකද්ද මේ දැන් ඔය මාත්‍රිකාව විතරයි අපි ගන්න මාත්‍රිකාවෙන් එහාට ගිහිල්ලා තව බලමු මේ හේතු ඇති කල්ලි මේ මෙය ඇති කල්ලි මෙය වේ මේ උපන් කල්ලි මේ උපදී එනං අවිජ්ජාව ඇති කල්ලි මෙසේ වේ අවිජ්ජා උපන් කල්ලි දුක්ඛ ස්කන්ධේ සමුදේ වේ එනං සමුදේ වෙලා තියෙන්නේ මොකද්ද දුක්ඛ ස්කන්ධේ अनिच्छतावे देखीमा अन्यत्र इमा माये नैवत नै ये अनिच्छ त्रिलक्षणे अनुकूल मुखद अनिच्छ अनिच्छ हेतु देखीमा अन्यत्र इमा माये नैवत नै ये अनिच्छ त्रिलक्षणे अनुकूल मुखद अनिच्छ अनिच्छ हेतु देखीमा मुखद त्रिलक्षण पर्याय अवबोधे समहार चतुरार सत्य अवबोधे लभिनो बुधपियास मुखदेश आस्वादी अनिच्वासी दखिंद मुखद आस्वादी अनिच्वासी दखिन्न के मेवन अवबोध कर मम वेरदी अति स्वामी ऐने मम हरी हो वेरदी की अमतमा की जनट अवबोध मुखद आस्वादे संबंधे मम मातु अति कर वेदना संज्ञा संकारे विज्ञाने මම ඒක නිත්‍යයි කියලා හිතනවා. නමුත් ඒක එහෙම නිත්‍ය වෙන්නේ නැහැ. මම නිත්‍යයි කියලා හිතන්නේ. අන්නේ කියන්න බලන්න මට. ඔව්. මම නිත්‍යයි කියලා හිතන්නේ දැන් මට වේදනාවක් දැනුණා සැප දුක දුක් මොකක් කරියේ ආවනම් මම මගේ වැරදි වැටහිමක් තියෙනවා ඒක වෙනස් නොවේයි කියලා. ඒක එහෙම තියෙයි කියලා. දැන් නිත්‍ය නෙමෙයි ඒක. මගේ කැමැත්ත අනුව තියවාක දසක් මං ගන්නවා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක ඒක පරිණාමය වෙනවා. ඒ නිසා මගේ කැමැත්තට පිටින් යන පරිණාමය නිසා මට ඒකට වචන පරිණාමය වෙනවා කියන සංකත ධර්මයක තියෙනවානේ ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් සියලුම දේ සංකතයි. එතකොට මම වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ගන්න ඒවත් සංකත ධර්ම. ඒක සංකතතාවයේ තියෙනවා. එතකොට ඒක ඇතිවීම පවතින නැති වෙනවා. ඒ කියන්නේ ඒක මම හිතුවත් නැතත් මගේ බලාපොරොත්තු වුණත් නැතත් ඒක ඒ ධර්මතාවය තුළම විපරිණාමයේ පත් වෙනවා. ඒ නිසා මගේ එතකොට හදයි දැන් ඔබතුමා එතකොට කියන්නේ ආශ්වාදය හට ගන්නවා ඊට පස්සේ ඒක කැමැතිසේ නොපැවතී කිවිලා යනවා එහෙම අදහස් තමයි මට තේරෙන්නේ එහෙනම් එතකොට සමහර ආශ්වාදයේ උදයන්ගමත් තමයි කියන්නේ මොකක්ද දැන් ආශ්වාදයේ ඇති වෙන විදිය ගැන ඉතින් විස්තරාත්මකව මම අහලා තිනවා මේ 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 අපි හිතනවා එතන අපි ආශ්වාදය කියන්නේ ඒක රාග සම්පස්සජා වේදනාව තමයි ආස්වාදය කියන්නේ අත්‍තරම ඒ මම දන්න අරමුණ කෙරේ රාගයෙන්ම ගන්නවා ස්පර්ශයක් ඇති කර ගන්නවා මම කතාව අයින් කරන්නේ එහෙමයි
සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් මිදිලා පටිසම්පාද ධර්ම ගැන කතා කරනවා. එහෙම වුණොත් විඥාණයට ගන්න අරමුණ, අරමුණෙන් ඇති කර විඥාණය තුල ඇති වෙන අදහසක් මේක රාගයෙන් අරගෙන ඒක මට වේදනාවක් හිතේ පෙන්නනවා රාග සම්පස්සජා වේදනාවක් හිතේ. ඒතර තමයි අසාදී. ඒක පවත්තන්න බෑ. මට කැමති වුණත් අකමැති වුණත් පවත්තන්න බෑ. ඔයගෙන් සත්තම් මට තියෙනවා. ඒක අත්ංගම කියන්නේ කැමැත්තෙන් පවත්තන්න බැරි ස්වභාවයකද? නැහැ ස්වාමීන් වහන්සේ. අත්ංගම ඇති වෙන හැටි, සමුදේ වෙන හැටි අත්ංගමේ. අත්ංගම කියන්නේ මොකක්ද? සමුද අත්ංගම කියන්නේ වැය වෙන හැටි, වැය වෙන්නේ පරිණාමය නිසා ඒක. ධර්මතාවයත් තමයි වෙනස් වීම කියන අදහස මේක තමයි. ඔබතුමා අත්ංගම කියලා කියනකොට ආශාදී උදා වෙනවා. ඔබට කැමතිසේ නොපවති ඒක විනාශ වෙලා යනවා. ඒකද? ආස්වාදයේ සෑමදේම ආස්වාදයේ පමණක් නෙමෙයි සෑමදේම ලෝකේ සෑම අපි ඒක ඔක්කොටම පටලවා ගන්න ඕනේ. ආස්වාදයේ කියන එකට ගමු. එහෙමයි. ආස්වාදයේ කියන එක උදා වෙනවා. ඊට පස්සේ ඔබ කැමතිසේ නැතුව ඒක විපරිණාමයටපත් වෙනවා. ඒක තමයි ආස්වාදයේ අත්ංගමයි. අත්‍රෝ ස්වාමීන් වහන්සේ පරිණාමය කියන වචනේ තමයි ගැලපෙන්නේ කියලා මං හිතන්නේ. පරිණාමය තමයි ධර්මතාවය. පරිණාමය විපරිණාමය හැර මොකක් හරි එකට දාමුකෝ. ඒක නේ. එතකොට ඔබතුමා දකින්නේ ආස්වාදයේ ඇති වුණා ඊට පස්සේ ඒක නොකවති විනාශ වෙලා යනවා, කෙවිලා යනවා. එහෙමයි. 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 කෙවිලා යනවා. ඕක නේද? එහෙමයි. 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 අන්න ඒකනේ ප්‍රශ්නේ. එහෙමයි. බුදු පියාණන් වහන්සේ ඕකද පෙන්නන්නේ? මට ඒක පැහැදිලිවම පෙන්නන්නේ කුමක්ද? ඉති මාස්පින් සතිය දන් හෝති මාසු පාද දන් උප්පාජිති. මේ හේතු ඇති කල්ලි මෙසේ මේ උපන් කල්ලි මේ උපදී. ඉති මාස්පින් අසති දන් නොහෝති මාස නිරෝධාය මන් නිරුද්ධති. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ. මේ නූපන් කල්ලි මේ නූපදී. එහෙනම් අපි ලෝකයාගේ තියෙන මුලාව මොකද්ද? ලෝකයාගේ තියෙන මුලාව තමයි අපි හිතමු යම්කිසි රූපයක් දැකලා කෙනෙක් තුල ඇති වෙන යම්කිසි සෝමනසාගත සුඛ වේදනාව. එහෙමයි. ඒක තමයි අපි කියන්නේ ආස්වාද කියලා. යංකෝ චක්කුම් පටිච්ච උප්පාජිති සුඛං සෝමනස්සං අයන් චක්කුස ආසාද. එහෙමයි. ඇහ චන්දරාගෙන් රූපයක් ස්පර්ශ කරලා සිත තමයි හැකුවට සිත හරහ චක්කුද්්වාරයේ හරහ සිත තමයි සම්බන්ධ වෙන්නේ. ඥානෙ. එහෙමයි. රූපය චන්දරාගෙන් ස්පර්ශ කරලා මොකක්ද හටගන්නේ එතන? රාග සංපස්සජා වේදනා හේවත් සැප වේදනාවක්. හේවත් ආස්වාදි. එහෙමයි. සෝමනස්ස සාගත සුඛ වේදනාව. දැන් මෙන්න මේ සෝමනස්ස සාගත සුඛ වේදනා හේවත් ආස්වාදි හටගත්තාම අර අනවබෝධයෙන් ඉන්න පරිසමපාද ධර්මය නොදකින්නා වූ අසුතවත් පුතා කියන්නේ මොකද්ද හිතන්නේ? මේ ආස්වාදයේ කොහෙ තිබුණා කියලා. ආස්වාදයේ ඇත්තම තිබුණේ හේතු නිසා. නමුත් කෙනෙකුට හිතන්න නෑ නෑ. අපි කියන එක නේ මං අහන්නේ. පුතා කියන්නේ මොකද්ද කල්පනා කරන්නේ? දැන් හිතන්න පුළුවන් රූපේ තිබුණා කියලා සමහරට. රූපේ තිබුණා කියලා. එතකොට ඔහු දකිනවා මේ රූපේ නිශ්චිත වූ ආස්වාදයක් පවතිනවා කියලා. ඒක වැරදි දැක්මක්. නිශ්චිතව මේ රූපේ පවතින ආස්වාදයේ කියලා. අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වල දෙනවා එහෙම එකක් මේ රූපේ නෑ. එහෙමයි. නිශ්චිත ආස්වාදයක් මේ රූපේ නෑ. එහෙනම් මොකක්ද වෙන්නේ? හේතු ඇති කල්ලි සකස් වන මායාවක් පේනවා එහෙම. කොහමද? රාග සම්පස්සේ නිසයි පස්සපච්චය වේදනා කියලා සැප වේදනාව ජනිත උනේ. ඒ තමයි ආස්වාදයේ උද්දංගමයි. අර මම මුලදී පටන් ගන්නකොටම දේශනා කරානේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරත් භද්‍රක ගාමිණී ඇවිල්ලා අහන්නේ මොකක්ද ඒ වචන දෙකම කියන්නේ? මොකද අහන්නේ? බුදු පියාණන් වහන්සේට සාදුමේ බන්තේ භගවා දුක්ඛස්ස දුක්ඛස්ස සමුදයංච අත්තංගමංච දේශේතු. භාගවතුන් වහන්සේ මේ දුක්ඛස්කන්ධයේ මේ දුක සමුදේවන ආකාරයක් නිරුද්ධ වන ආකාරයක් නැත්නම් නිරෝධ වන ආකාරයක් අවසානයට පත් වන ආකාරයක් අවසානයට පමුණු වන ආකාරයක් දේශනා කරන්න කියලා. එහෙනම් මේ ආස්වාදී උද්‍යංගම අත්තංගම කියන්නේ මොකක්ද? මේ ආස්වාදයේ හේතුඵල ධර්මයක දාලා බලන්න. කුමක් පවතින කල්හිද මේ ආස්වාදය නිර්මාණය වෙන්නේ? රාග සම්පස්සේ පවතින කල්හි. එහෙමයි. එහෙනම් ඒ තමයි ආස්වාදයේ උද්‍යංගමයි. උදාවීම. සමුදේ වීම. එහෙනම් ආස්වාදයේ නිකන් අහේතුක සකස් වෙච්ච එකක් නෙවෙයි. රාග සම්පස්සෙන් සකස් වෙච්ච දෙයක්. නමුත් අසුතව කෘතඥය මේ පටිසමුපාද න්‍යාය ධර්මයේ නොදකින්නා වූ ලෝක සත්‍යය හිතන්නේ මොකද්ද? ඒ ආස්වාදය රූපී තිබුණා. රූපේ නිශ්චිතව ආස්වාදයක් පවතිනවා කියලා රූපය නිත්‍ය වශයෙන් ගන්නවා, ආස්වාදයේ නිත්‍ය වශයෙන් ගන්නවා. ඒ රූපය තුළ නිශ්චිත ආස්වාදයක් තියෙනවා කියලා රූපය කෙරෙහි චන්දරාගෙන් ඇලෙන්න ගන්නවා. හිතල නෙමෙයි කරන්නේ. සිත විසින් මේ පටිසමුපාද ධර්ම මගින් ඒ ඇලීම ඇති කරනවා. වේදනාපච්චය තණ්හා කියලා. එහෙනම් දැන් බලනවා බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා යථා අවබෝධයෙන් අපට දකින්න මේ මෙතන සිද්ධ වෙච්ච ප්‍රයදාමය. එහෙමනම් මේ ආස්වාදයේ නිර්මාණය කුමක් ඇති කල්ලිද? රාග සංපස්සේ යෙදුණු කල්ලි. එන රාග සංපස්සය නිරුද්ධ වෙනොත් මොකද වෙන්නේ? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා අනසප වේදනා නිරුද්ධ වෙනවා. ඒකේ ආස්වාදේ නිරුද්ධයි.
අන්න ආස්වාදී අත්තංගම අවස්ථාව. දැන් මොකද වෙන්නේ? වේදනා නිරෝධ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදෙව දුක්ඛ දමන සෝපයස නිරුද්ධන්ති යොමෙ තස කියලා දුක්ඛ කන්දස නිරෝධ හෝති අන නිරෝධයට පත් වෙනවා. එහෙනම් රාග සංපස්සේ නිරුද්ධ වූ කල්ලි ආස්වාදී නිරුද්ධයි ආස්වාදී නිරුද්ධ වූ කල්ලි තෘෂ්ණාව නිරුද්ධයි තෘෂ්ණාව නිරුද්ධ වූ කල්ලි උපාදාන නිරුද්ධයි යන දිවසින් ගියාම කෙලවර දුක්ඛ කන්දේ නිරුද්ධයි. එහෙනම් ඒ තමයි ආස්වාදී නිරුද්ධ අවස්ථාව. එහෙම නැත්නම් අත්තංගම අවස්ථාව. එහෙනම් මෙන්න මේ ආස්වාදී උද්‍යංගම අත්තංගම දැකීම තමයි ආස්වාදී අනිත්‍යතාව දැකීම කියන්නේ. එතකොට හටගත් ආස්වාදයේ ගිවි ගිවි යන කතාවක් නෙමෙයි. ආස්වාදී නිසා දුක ඉනවා කියන්නේ ආස්වාදී ඇති වෙලා වැය වෙලා යන නිසා නෙමෙයි. ආස්වාදී නිසා තමයි තණ්හා හටගන්නේ. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව කර්ම භවය සකස් වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ ආස්වාදයේ කෙරෙහි ඇති වෙන තෘෂ්ණාව නිසා. තෘෂ්ණාවෙන් හිතට උපාදාන වෙනවා මේ ආස්වාදයේ. සා ආස්වාදයේ ලබා දෙනා සීල ප්‍රත්‍ය ධර්ම. ඒ නිසා මොකද වෙන්නේ? දැඩිව සිතට බැඳුනහම මේ ආස්වාදයත් ඒ ආස්වාදයේ නිසා ආස්වාදේ උදා කරලා දෙන අර වස්තුනුත් කේසකාම වස්තුකාම කියන දෙකෙන් මොකද වෙන්නේ? හැමතිස්සෙම හිතේ සංකාර උපදිනවා, රාග උපදිනවා, දේස උපදිනවා, මෝහ උපදිනවා, රාග සංකාර, දේස සංකාර, මෝහ සංකාර. මේ උපදින සංකාර තමයි බැහැගන්නේ උපාදාන පත්‍ය භව කියලා කර්ම භවේ. ඒ නිසා මොකෝ වෙන්නේ? භව පත්‍ය ජාති කියලා නැවත ජාතිය සකස් කරනවා. ඒ නිසා මොකෝ වෙන්නේ? ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදෙව දුක්ඛ දෝන සුඛයස සම්භවಂತಿ. ඒව මේ තස්ස කෙවලස්ස දුක්ඛ කන්ද සමුදය හෝති කියලා දුක්ඛ ස්කන්ධයක් සමුදේ වෙනවා. නැවත නැවත දුක්ඛ ස්කන්ධය සමුදේ වෙනවා. එහෙනම් ආස්වාදී දුක දකින්නවා කියන්නේ ආස්වාදී වැය වෙල යනවා ගෙවිල යන කතාවක් නෙවෙයි මේ කියන්නේ. ආස්වාදයේ නිසා හටගන්න තණ්හාවෙන් ආස්වාදයේ ප්‍රත්‍යයෙන් හටගන්න තණ්හා වේදනා පත්‍ය තණ්හා එයින් දුක සමුදය කරනව නැවත දුක්ඛ ස්කන්ධය පහළ කරනවා. දැන් අපි ආපස්සට ආය බලන් ඉනවා තේරෙන්නේ නැත්තම් දුක්ඛ ස්කන්ධයේ හේතුව මොකද්ද? ජාතිය. ජාතියේ හේතුව මොකද්ද? භවය. භවයේ හේතුව මොකද්ද? උපාදාන. උපාදානයේ හේතුව මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවට හේතුව මොකද්ද? ආස්වාදය. එහෙනම් අන්න ආස්වාදී දුක දකින්න ආකාරය. නැතු ආස්වාදේ එහෙම දැක්කොත් ඔබ දකින්නේ ලෝකෝත්තර වශයෙන් නෙවෙයි ධර්මයේ ලෞකික වශයෙන්. ඒ කියන්නේ එහෙම ගත්තොත් එහෙම හැම මිනිසුන්ටම මේ එදිනෙදා ඇතිවන ආස්වාදේ මේක පවත්වාගෙන යන්න බැහැ නේ කියලා කලකිරින්න වෙන්නේ. එහෙම කලකිරින්නේ නැහැ කවදාවත්. සංසාරෙම යනවා. ඇයි ඒ? ඒ කලකිරීමෙන් කොහොමද යථාභූතය ඇති වෙන්නේ? එතකොට එනවනේ හිත ඇතුලේ විදර්ගයක්. ඕක ඉතින් කොහොමත් එහෙමනේ. කොයි ආස්වාදෙත් උනමුනේ ඉතින් ඒ ඉතින් අද ඒක නිසා හෙටත් ආයෙක ලබමු. ඇයි ඒක ගෙවිල යනවා? ඒ නිසා අනිද්දාත් ලබමු. සිගරට් බොනවනේ මිනිස්සු. බොනකොට ඒක ගෙවිල යනවනේ. ඒ නිසා මොකද කරන්නේ? තව එකක් බොන්න. ඒක ගෙවිල යනවා. ඒ නිසා මොකද කරන්නේ? තව එකක් ටිකක් බොන්න. දැන් හිතන්නකො එහෙනම් මේ සිගරට් එක ගෙවිල යනවනේ ගෙවිල යනවනේ කියලා. සිගරට් බොන එක නතර වෙයිද බලන්න. ජීවිතේ කරපු හැම දෙයක්ම මෙහෙම නේ ඉන්නම්. ගෙවිල ගියානේ. දැන් මොකද අතහැරලා තියෙන්නේ? යථාභූත ඥාන දර්ශනයෙන් දකින්න පටිච්ච සමුප්පාදයට බහ බලන්න මෙන්න මේ ධර්මතා. එතකොට පෙනේ යථාර්ථය. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මොකද? මේ ආස්වාදේ මේ රාග සම්පස්යෙන් හටගන්නේ. ඒ රාග සම්පස්යෙන් නිරුද්ධ වූ කල්ලි ආස්වාදේ නිරෝධ වෙනවා. දැන් අපිට ආස්වාදේ ඇති වෙනවා නම් අපිට තණ්හාවෙන් බලෙන් නිදහස් වෙන්න බෑ. හරියට දැන් උදාහරණයක් ගත්තොත් කාන්දන් ඇඳුමක් ඇඳගෙන අපි පාරේ යනකොට අපේ ඇඳුම කාන්දන් නම් ඇවිල්ලා යකඩ කෑලි බෙලෙක් කෑලි තහඩු කෑලි ඇවිල්ලා අපේ ඇඟේ ඇලිනවනම් අපිට මේක බලින් නවත්තන්න බෑ ආයාසෙන්. තමන් යකඩ කාන්දන් ඇඳුමක් ඇඳගෙන ආන්දන් ආකර්ෂණය ඇසෙයිද ඇඳුමක් ඇඳගෙන පාරේ යනකොට අර බෙලෙක් කෑලි යකඩ කෑලි ඇවිල්ලා ඇලෙන එක තමන් හිතලා කරන එකක් නෙවෙයි. නයිදන් අත්ත කතම් බිම්ම නයිදන් පර කතම් වල තමන් විසින් කරන්නකුත් නෙවෙයි, අනුන් විසින් කරවන්නකුත් නෙවෙයි. එහෙනම් හේතුවක් ඇතිකල්ලි සිදුවන ක්‍රියාදාමයක්. එහෙනම් ආස්වාදයේ සිතේ සකස් වුණොත් එතනින් එහාට තෘෂ්ණාව මේ මම හදනවා නෙමෙයි. වේදනා පත්‍ය තණ්හා කියලා සමුදේ වෙන ওই ධර්මතාව. මේ පටිසමුප්පාද ධර්ම එකක්වත් මේ මම හදනවා, අපි හදනවා, අපි කරනවා එහෙම අර්ථෙන් ගත්තොත් මේක තෝරගන්න බැරි වෙනවා. මොකද මේ කිසිම ධර්මයක් මම හදනවා, මං අපි හදනවා නෙමෙයි. මේ ධර්මතාව එකට එකක් ධම්මේ ධම්මෝ ධම්මේ අபிසන්දේන්ති ධම්මා ධම්මේ පරිපූර්ණේන්ති. මේ ධර්මියම ධර්මියව පවත්වාගෙන යනවා. ධර්මියම ධර්මියව පුරවනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ මොකද්ද පෙන්වන්නේ? මෙන්න මේ ආස්වාදේ නුඹලා හිතාගෙන ඉන්නේ මේ රූපවල, සද්දවල, ගන්ධවල, රසවල, ස්පර්ශවල, අදහස්වල ආස්වාදයක් පවතිනවා කියලා නිශ්චිත වශයෙන්. දැන් අන්න බලන්නකෝ. අරහෙම ගත්තාම අපි ආස්වාදයක් නිශ්චිත වශයෙන් පනවලානේ. ආස්වාදයක් පවතිනවා, ඒක ගෙවි ගෙවි යනවා. එතකොට අපි ආස්වාදයක් පනවල ඉවරයි.
බුදුපියාණන්ගේ ආස්වාදය පනවල නැහැ. බුදුපියාණන් දේශනා කළේ අනිච්චයි කියලා. ඒ කියන්නේ ආස්වාදේ හේතුඵල වශයෙන් සකස් වන ධර්මයක්. එහෙමයි. දැන් යම් කිසි ස්ත්‍රියක් ගමු දැන් යම් කිසි පුරුෂයෙක් ගමු උදාහරණයක්. යම් පුරුෂයෙක් ඉන්නවා. දැන් තමන්ගේ කසාද බිරිඳ. දැන් රාගින් යුක්තවයි මේ බුද්ධලයා මේ බිරිඳ දිහා බලන්නේ. ඒ නිසා මොහොතප්පාසා ඇය දකින දකින රූප දර්ශනයන් තුලින් ආස්වාදයක් තමයි ලැබිලා පින්නේ. එහෙනම් ඒ අවබෝධයෙන් තමයි බැඳි. ඒ අනවබෝධයෙන්. කසාද බැඳිත් එහෙම හිතාගෙන මොකද මේ රූපේ මට ආස්වාදයක් ලබා දෙනවා සැපයක් දෙනවා ඔබ දැකුමින් මානිත ලැබුවේ ඇති ඉහළම සතුටයි මෙලෙවේ කියලා තමයි බඳගත්තේ දැන් ඊට පස්සේ කාලයක් යනකොට ධර්මය ඇහෙනවා ධර්ම අවබෝධය ලැබෙනවා දැන් හොඩ බේඳ ගන්නවා මේ ආස්වාදය කියන එක මේ හේතුඵල වශයෙන් සකස් වන මායාවක් තමන්ගේම චිත්තසංතානයේ පවතින මේ සංකල්පී රාගෙ මෙබඳු රූප ඇසුරු කිරීම සැපයි කියලා හිතේ ගොඩනැගිලා තිබිච්ච මේ සංකල්පී රාගෙන් අර රූපී ස්පර්ශ වෙච්ච නිසා තමයි ඒ ආස්වාද නැමැති වේදනාව නැත්තම් ඒ මායාව නිර්මාණය වෙලා පින්නේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ධර්මය අහලා ඔහු ඒ චන්ද රාගේ, කාම රාගේ දුරු කර ගන්නවා. මේ සංකල්පීය රාගේ දුරු කර ගන්නවා. දැන් මොකද වෙන්නේ? සංකල්පීය රාගයේ සංකල්පීය රාගයෙන් තොර පිරිසිදු සිතින් අර පෙර තමන්ගේ බිරිඳ දිහා බලනවා. දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාදයක් නිර්මාණය වෙයිද? නිර්මාණය වෙන්නේ විදියක් නෑ මොකද සංකල්පීය රාගයක් නැති නිසා එතන. ආ එහෙනම් එහෙනම් ආස්වාදයන්ගේ රූපී තිබිච්ච එකක් නෙවෙයි ආස්වාදයන් හිතේ තිබිච්ච එකකුත් නෙවෙයි එහෙනම් ආස්වාදයන්ු ඒ රූපයත් ඒ හිතත් සංකල්පීය රාගින් ස්පර්ශ වෙනකොට සකස් වෙච්ච මායාවක් පමණයි එහෙනම් බුදු පියාණන් හරි පෙන්වලා දෙන්නේ මෙන්න මේ යථාර්ථය බුදු පියාණන් හරි පෙන්වන්නේ මේ ආස්වාදයන්ු මේ රූපයත් මේ හිතත් චන්ද රාගින් ස්පර්ශ වීම නිසා ඒ මොහොතේ හටගන්නා දුස් ඒ මොහොතේ හටගන්නා මායාව මුලාව මේ ආස්වාදේ එහෙමනම් යමෙක් දක්ෂ වුණොත් මේ උතුම් ධර්මය අහලා බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ අත්‍යතිය නුවණින් සිහි කරමින් මේ ආස්වාද අනිත්‍යතාව මේ හේතුඵල ධර්මයේ දකින්න නුවණින් අන්නේ දාට ඔහු දැනගන්නවා එහෙනම් යම් කිසි රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ ධර්මයක් හෝ මෙනෙහි කිරීමෙන් දැකීමෙන් ස්පර්ශ වීමෙන් යම් සතුටක් සෝමනසාගත සුඛ වේදනාකත් ආස්වාදයක් ජනිත වෙනවාද ඒ තමාගේම දෝෂයක් බවය කුමක් හේින්ද ඒ රූපේ සද්දේ ගන්ධේ රසේ ස්පර්ශේ ධර්මයේ රාගසිතකින් ස්පර්ශ වෙලා තියෙන්නේ ඒ නිසා ආස්වාදයක් නිර්මාණය වෙලා පිනුනේ කියලා. එතකොට ඒ අරි ශ්‍රාවකයා මොකද උත්සාහ ගන්නෙ? ඒ විපතින් මිදෙන්න. මොකද ආස්වාදය සකස් වුනොත් වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන කියලා එතනින් එහාට තණ්හාව ඇතුළේ අනිකුත් විඥාන වැඩෙන්න ගන්නවා. තණ්හා වර්ධනය වෙනවා. රාග අනුසය වැඩෙන්න ගන්නවා. කර්ම භවයේ පිහිටනවා. උපාදාන බලවත් වෙනවා. නැවත ජාතියකට අවශ්‍ය කරන පරිසරය උදා වෙනවා. එහෙමනම් අන්නේ ශ්‍රාවකයා මොකද කරන්නේ? මෙන්න මේ ආස්වාදය නිරුද්ධ කරන්න අත්ංගමයට පමුණවන්න කටයුතු කරනවා. මොකද්ද ඔහු කරන්නේ? එහෙනම් රාගය සිතින් පහ කරගන්නවා. කොහොමද රාගය පහ කරගන්නේ? මේ සියලු ආස්වාදයන්, මේ සියලු කාමයන් දුක වශයෙන් නුවණින් දකිමින්, දුක්ඛාර සත්‍ය වශයෙන් නුවණින් දකිමින්. මේ සියලු කාමයන්, මේ සියලු ආස්වාදයන් නැවත නැවත දුක්ඛ ස්කන්ධය සමුදය කරන ආකාරයෙන් නුවණින් දකිමින්, එහි ආදීන නුවණින් දකිමින් වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ සියලු ආස්වාදයන් පිළිබඳ මේ සියලු කාමයන් පිළිබඳ චන්දරාගය දුර වෙලා යනවා. යෝ චන්දරාග විනියෝ චන්දරාග පහනා. විදන්නීසරණා. දැන් මොකද උනේ? මේ සියලු රූප පිළිබඳ, ශබ්ද පිළිබඳ, ගන්ධ පිළිබඳ, රස පිළිබඳ, ස්පර්ශ පිළිබඳ, අදහස් පිළිබඳ චන්දරාගය පහ වුණා. ඒ සියලු සැප වේදනා පිළිබඳ චන්දරාගය දැන් පහ වුණා. දැන් රාගය දුරු වෙච්ච සිත. දැන් මොකද වෙන්නේ? මේ සිතට විපාක වශයෙන් අරමුණු මුණ ගැහෙනවා. දැන් රාග ස්පර්ශෙන් තොරයි. ඒ නිසා මොකද වෙන්නේ? ස්පර්ශ නිරෝධා. රාග සම්පස්සේ ඔතන ස්පර්ශ නිරෝධා කියන්නේ රාග සම්පස්සේව, දේ සම්පස්සේව, මෝහ සම්පස්සේ සම්පස්සේ. සම්පස්සේ නිරුද්ධයි. ඒ නිසා මොකද වෙන්නේ? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. එහෙනම් ඒ සිතට උපේක්ෂා සති පාරිශුද්ධිය යුක්ත සිතට ඒ විපාක කර්මුණ මුණ ගැහුණට සැප වේදනාවක් උපදින්නේ නැහැයි. රාගේ නිරුද්ධයි. දුක් වේදනාවක් උපදින්නේ නැහැයි. දේශයත් නිරුද්ධයි. අදුක්කම සුඛ වේදනාවක් උපදින්නෙත් නැහැයි. මෝහේ නිරුද්ධයි. ඒ නිසා තිස්සෝ වේදනා නිරෝධා. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදෙය දුක් දුම සුපායස නිරුද්ධාන්ති යමි තස කෙවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති කියලා දුක්ඛ ස්කන්ධය සහ මුලින්ම නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් මෙන්න මේ ආස්වාදයේ මෙන්න මේ හේතුඵල ධර්මයේ දැකීම තමයි උද්‍යංග මාත්‍ංගම දැකීම කියන්නේ. නැතු උදා වෙන ආස්වාදේ වැය වේ යන කතාවක් නෙමෙයි මේ කියන්නේ. ආස්වාදයේ දුක දැකීම කියලා කියන්නේ මේ ආස්වාදයේ තෘෂ්ණාවෙන් බැඳිලා දුක්ඛ ස්කන්ධය සමුදින ආකාරයේ පරිසම්පාදක අනුව දැකීම.
එතකොට තමයි කෙනෙක් ආස්වාදයේ පිළිබඳ යථාභූත ඥාන දර්ශනයෙන් කලකිරීම ඇති වෙලා චන්දරාගේ ප්‍රහාණයටපත් වෙන්නේ. නැත්නම් අපි හැමදාම මේක ඇති වෙනවා වැය වෙනවා කිය කී ඉන්න මිසක් මේකෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඇයි? අර දුක්ඛ ස්කන්ධයේ සමුදේන ආකාරයේ යංකේච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන න්‍යාය අපිට පේන්නේ නැහැ. අපි දකින්නේ එකමාන්තයක කොටස් දෙකක්. හටගත්ත වැයවිල යනවා. හටගත්ත වැයවිල යනවා. හටගත්ත වැයවිල යනවා. ඒකද අපි දකින්නේ. එතකොට පටිසමුපාද නිරෝධයක් ඕනේ නැහැ එහෙනම්. එහෙනම් අනුලෝම පටිසමුපාද විතරක් දැක්කහම ඇති. පටිලෝම පටිසමුපාදයක් වැඩක් නෙමෙයි. නිරෝධ පටිසමුපාදයක් වැඩක් නෙමෙයි. අවිජ්ජාය ඇත්තේ වස්සිස විරාග නිරෝධෝ සංකා නිරෝධායන ආදී වශයෙන් නිරුද්ධ වෙන පරිසමපාරි මොකද නිවන් මඟ අර මොකද සතර මඟ එහෙනම් සතර මඟක් දකින්න ඕන නිවන් මඟක් දකින්න ඕන සතර මඟ උදා වෙන්නේ අවිජ්ජා ප්‍රත්‍යයෙන් නිවන් මඟ හටගන්නේ ඒ අවිජ්ජා නිරෝධයෙන් එහෙමනම් අවිජ්ජාව ප්‍රත්‍යල සංකාර හටගත්තොත් එහෙම ගිහිල්ලා කෙලවර ආස්වාදේ සකස් වෙලා ආස්වාදයෙන් තෘෂ්ණා ආස්වාදිත තෘෂ්ණාවෙන් බැඳලා හිට උපාදාන සකස් වෙලා ඊටන් කුලෝ කර්ම බල සකස් වෙලා දුක්ඛ ස්කන්ධය පහළ වෙලා මෙලව දුක පරිලව දුකුරුම කරලා දෙනවා. එහෙනම් මෙන්න මේ අවිජ්ජා දුරු වුණොත් මොකද වෙන්නේ? සංඛාර නිරුද්ධ වෙලා සංඛාර නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙලා මුළු චක්තේම නිරුද්ධ වෙලා කෙලවර දුක්ඛ ස්කන්ධය නිරෝධ වෙලා නිවනටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ ආස්වාදේ අනිත්‍යතාව දැකීම කියන්නේ ඕකයි. එහෙනම් දකින්න ඕනේ යදනිච්ඡන් තන් දුක්ඛන් හේතුඵල වශයෙන් උදාවන මේ අනිත්‍ය ධර්මය මේ ආස්වාදේ ඒකාන්තේ මොකද්ද? දුක. යදනිච්ඡන් තන් දුක්ඛන් දුක්ඛ ස්කන්ධය කුරුම කියලා දෙනවා. එහෙමයි. යදනත්තං තදනත් අනි යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. මේක අනිච්චයි මේ ආස්වාදේ. ඒ නිසා මේක දුක්ඛ ස්කන්ධයක්. හේතුඵල වශයෙන් සකස් කළ දෙන දුක්ඛ ස්කන්ධයක්. ඒ නිසාම දුක්ඛ ස්කන්ධයක ජරාවේ මම කියලා ගන්න දෙයක් තියෙනවා. මගේ කියලා ගන්න දෙයක් තියෙනවා. මගේ ජරාව කවුරු හරි එහෙම ගන්නව නම් ලෝකේ ඒ අඥානයි. මගේ ජරාව කියලා ගන්නවා. මගේ ව්‍යාධි, මගේ මරණය. ඒ කියන්නේ මගේ ශෝකය, මගේ පරිදේව, මගේ දුක්ක, මගේ දෝමනස්ස, මගේ උපායාස. ඒ කියන්නේ දුක්ඛ ස්කන්ධේ මගේ කරගෙන ඉන්නේ ලෝකයාගේ තියෙන අවිද්‍යාව නිසා. ඇයි දුක්ඛ ස්කන්ධේ මගේ කරගෙන ඉන්නේ? අර ආස්වාදයේ කෙරේ තියෙන ඇල්ම නිසා. ඇයි ආස්වාදයේ කෙරේ ඇල්මක් තියෙන්නේ? ආස්වාදේ සැපයි කියලා හිතන් ඉන්න නිසා. ඇයි ආස්වාදේ සැපයි කියලා හිතන් ඉන්නේ? අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහලා චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් පැහැදිලිද ඔබතුමාට? ඇත්තම සෑහෙන පැහැදිලිව මම තව නැවත කල්පනා කරන්න මේ බලහන්නත් උනා කියලා. මේ තවහන් තවහන් ඔබතුමා හොඳ ප්‍රඥාවක් තියෙනවා. ඔබතුමා යම්කිසි මම මේ කියන්නේ මේ එහෙම කවර බුති දන්න බෑ යම්කිසි දෘෂ්ටි ටිකක් ඇති කරගෙන ඉන්න බව තමයි පේන්නේ. හැමදාම ස්වාමීන් වහන්සේ මම විතරක් නෙවෙයි මං ඉතින් මම දැන් හැමෝම ඉන්නේ එක්තරා එක් එක් දෘෂ්ටි වල ඉන්නේ. ඒක ඉතින් අන්න ඒක මම ගැන මම දන්නවා මම දෘෂ්ටි වල ඉන්නේ දෘෂ්ටි නිවැරදි කරගන්න තමයි අහන්නේ. හැබැයි දැන් මේ අහපු ටිකෙන් ඔබතුමාට ආස්වාදයේ අනිත්‍යතාවය වැටහුණාද? අනිත්‍යතාවය කියන්නේ දැන් අවිනිශ්චිතතාවය කියන තැනට ඇවිල්ලා මම ඒක තේරුම් ගත්තා. දැන් ඒක තමයි දැන් මෙන්න මේක අවිනිශ්චිත කියනවට වඩා ඒ ඇත්තනවා අවිනිශ්චිත කියන වචනයට වඩා කැමතිවම නිශ්චිත නැහැ කියලා අර්ථයෙන් ගන්න ඕනේ. නැහැ කියන තැනට ඇවිල්ලා මම තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් අර මම අහලා තිබුණ නිසා නිච්චය කියන එක ඉච්ච කියන වචනේ එක්ක තමයි ගැටලුවකට තියෙන්නේ. මම ඒක පැහැදිලි කර ගන්න ඕනේ. ඔය තේරුම් ගන්න ඕනේ. ආ ඔය ගැන වැඩි කතා කරන්න කැමති නෑ. නෑ මම දන්නවා ස්වාමීන් වහන්සේ ඒකයි. මම ඒකත් එක්ක පැටලිලා තියෙන්නේ දැන් මෙතන. මම නිවැරදි කර ගන්න ඕනේ. දැන් මෙහෙමනේ අනිච්ච කියන පදේ විරුද්ධාර්ථය මොකද්ද? අනිච්ච නිච්ච දෙන්න නිච්ච. දැන් ඔබතුමා සාමාන්‍යයෙන් මේ අපේ මේ ලංකාවේ ජනවහරය අපේ මේ සම්බුද්ධ ශාසනය බොහොම බබලපු රටක් නෙමේක. මේ රටේ අපේ ජනවහරි මිනිස්සුන්ගෙනුත් මේ වචනවල අර්ථයන් නිතර නිතර කියවුණා. දැන් කවුරු හරි ඔබතුමා දැන් මම උදාහරණයක් මම දත්තුක දැන් කාලෙකට පස්සේ දැන් මුණ ගැහෙන කාලෙක සෑහෙන කාලෙකට පස්සේ මුණ ගැහෙනවා කෙනෙක්. මුණ ගැහිලා අහනවා දැන් ඇත්තටම දැන් එකපාරටම අපිට අඳුර ගන්න බැහැ යාව. දැන් එයා අපෙන් අහනවා මේ මාව මතකද කියලා. එතකොට අපේ සාමාන්‍ය ගැමි වහරින වචනයක් තියෙනවා. මට දැකලා නම් පුරුදුයි මට නිච්චයක් නැහැ කියලා හරියටම. නිච්චයක් නැහැ. එහෙමයි. මොකද නිච්චයක් නැහැ කියන්නේ? නිච්චයක් නැහැ කියන්නේ හරියටම කියන්න බෑ කියන එකයි. ස්ථිරව නිශ්චිතව කියන්න බෑ කියන එකයි. ඒක තමයි මේ කියන්නේ. දැන් ඔන්න මම උදාහරණයක් උඹ බලන්න. දැන් ඔන්න
මනුස්සයෙක් කෙනා පාරේ අපේ දමකෝ පුරුෂයෙක් කෙනා පාරේ අනිත් පැත්තේ ඉඳලා ස්ත්‍රියකුත් එනවා පාරේ අපි අහනවා මේ මනුස්සයාට අර රූපේ ආස්වාද ජනක රූපයක් වශයෙන් පෙනෙයිද ඔහු දකීද කියලා අහුවොත් මොකක්ද දෙන්න උත්තරේ ඒක හේතු වෙදලා තිබුණොත් එහෙම පෙනෙයි නැත්තම් එහෙම නොවේ ඒ මනුස්සයා තමයි දෙන්නේ දැන් යන්න දැක්කද නිශ්චිතව කියන්න බෑ අයියේ කියන්න බෑ හේතුඵලයි හේතුඵලයි ඒක හරි හේතුඵලයි ඒ කියන්නේ ඒ රූපය ඔහු රාගෙන් ස්පර්ශ වුණොත් ඔහුට ආස්වාද රූපයක් හැරියට පෙනෙන එහෙම නෝ සෝමනස්සහගත සුඛ වේදනාව හට ගන්නවා අපි දමකෝ මේන තරුණිය මොහුගේ වෛරක්කාරියක් කියලා දැම්මකෝ ඒක එතකොට දේශයක් තියෙනවා තමයි එහෙනම් හට ගන්න මොකද්ද දේශ සම්පස්යෙන් හට ගන්නවා දෝමනස්සහගත දුක්ඛ වේදනාව නේද ඔව් අපි හිතමුකෝ ඒන තරුණිය ඔහුගේ සහෝදරියක් කියලා ඒ වුණත් ඒ අවස්ථාව දෙකට පත් වෙනවා සහෝදරයක් වුණා වුණ සැමිසුම නෑ ඒ එහෙනම් එහෙනම් ඕක නෙමෙයි එහෙනම් ඔය දෙකම නේ එහෙනම් මොකද ඒ මෝහසහගත අදුක්කම සුඛ වේදනාව සකස් වෙනවා ඊයේ කි අනිවාර්යෙන්ම ඔව් මගේ නැගණිය කියලා නෙමෙයි නෙමෙයි නේද සියල්ල එහෙනම් ඈ සියල්ලම හේතු පවතින තුල සිදු වෙන දෙයක් ඒ ඒ අන්න ඒකයි බුදු පියාණන් පෙන්වලා දෙන්නේ නමුත් අපි ලෝකේ රැවටෙන්නේ මොකද්ද ලෝකයා මේ ධර්මයේ නොදකින තාක්කල් රැවටෙන්නේ මොකටද මේ දකින මේ විපාක වශයෙන් මුණ ගැහෙන රූප වේදනා මුණ විපාක වශයෙන් මුණ ගැහෙන රූප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මවල නිශ්චිත වශයෙන් ආස්වාදයක් තියනවා කියලා ඔවුන් රැවටෙන්නේ ඇයි ඔවුන්ම රාගින් ඊ රූප ස්පර්ශ කරලා ඔවුන්ම රැවටෙනවා ඒකට ඒක රූපයේ තියෙන දෙයක් ඇටියට අරගන්නවා කියන එක ආ අන්න හරියට හරි රූපයේ තියෙන දෙයක් ඇටියට ගත්තා ආස්වාදේ ඒකයි කිව්වේ රූපේ තියෙන කන් නෙවෙයි ආස්වාදේ රූපය තුල ආස්වාදයක් මැවිලා පේන්නේ හේතුඵල ඇතිතු ඒ ඒ කොට දසන උපමාවක් තියෙනවා කිඹුලා කිරිමැටි කිලිනේ ගහලා තියෙනවා කිඹුලා කිරිමැටි කිලිනේ කොහොමද මොකද්ද ඒක ඒක අහලා නැද්ද මොකද්ද කියලා කිඹුලා කිරිමැටි කිලිනේ මම දන්නවා නමුත් ඊට එහාගේ කතාව මම දන්නේ නැහැ ප්‍රශ්නයක් දැන් මෙහෙමයි ගංගාවල ඔය කිරිමැටි තියෙන යුරු තියෙනවනේ එහෙමයි ඒ කාලේ කිඹුල්ලු මේ කියන්නේ කිඹුල්ලු කරන වැඩක් තමයි මේ කුසගින්නේ කිඹුලා වැඩි හරියක් ඉන්නේ. එහෙමයි. ඉතින් අර කිරිමැටි තියෙන තැනකට ඇවිල්ලා කිඹුලා කරන වැඩේ කිරිමැටි වලින් බෝලයක් හදනවා. බෝල හදනවා. කිරිමැටි බෝල. එහෙමයි. කිරිමැටි බෝල හදලා ඉවර වෙලා අවුවේ තියලා කිඹුලා යනවා යන්න. ආපහු ගඟට. ඊට පස්සේ මොකද වෙන්නේ? අර අවුවේ තිබිච්ච කිරිමැටි බෝලය හොඳට වේලිලා සුදු පාටට දිලිසෙන්න ගන්නවා. කිඹුලා ඊට පස්සේ හොඳ රවුමක් දාලා ආපහු එනවා තෙන්ට. එතකොට මොකද වෙන්නේ? එතන දිනන ලස්සනට සුදු පාට බෝල. කිඹුලා මොකද වෙන්නේ? ඌට ඉතින් අර ඌගේ ධාරණ ශක්තිය, මතක ශක්තිය, ඥාන ශක්තිය හැටි තමයි. ඌම රැවටිනවා අන්තිමට මොකටද? තමන්ම අර හදලා ගිය කිරිමැටි බෝල ඒ වෙලාවේ කන්න බැරි නිසා තමයි කියලා ගියේ. තමම් හදපු කිරිමැටි බෝල ආහාරයක් කියලා හිතාගෙන පෑනලා බොහොම සතුටින් ඉර ගිලිනවා. එන්න මේකට කිඹුලා කිරිමැටි ගිලිනවා කිය. එහෙමයි. තමම්ම බෝලේ හදාගෙන තමම් මේකට රැවටිලා තමම්ම ගිලිනවා. එහෙමයි. 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 ඒ වගේ මේ ලෝක සත්වයෝ තමන්ගේ චිත්තසංතානය තුළ සකස් වෙලා දෙන මේ සංකල්පීය රාගෙන් ලෝකේ ස්පර්ශ කරලා ලෝකේ සැපැති ලෝකයක් කියලා රැවටිලා ඒ ලෝකෙට මුරා වෙලා ඒ ලෝකේ උපාදාන කරගෙන දහතුත් නිදි. වැරද්ද තියෙන්නේ තමා තුළ දින සංකල්පීය රාගයේ. සංකප්ප රාග පුරිසස්ස කාමෝ. අසිරිමත් වූ බුදු පියාණන් අද ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේ සංකල්පීය රාගය දුරු කරගන්න. එදාට මොකද වෙන්නේ? මේ කාමයේ කිවි ඕකටයි සංකප්ප රාග පුරිසස්ස කාමෝ. එහෙනම් මෙන්න මේ සංකල්පීය රාගයටයි කාමයේ කියන්නේ මෙන්න මේකයි දුක වශයෙන් දකින්න ඕන. එහෙනම් Taman හැම සත්‍යයක් තුළම තියෙනවා සංකල්පීය රාගයක්. මෙබඳු රූප සැප රූප. මෙබඳු ශබ්ද සැප ශබ්ද. මෙබඳු ගන්ධ සැප ගන්ධ. මෙබඳු රස සැප රස. මෙබඳු ස්පර්ශ සැප ස්පර්ශ. මෙබඳු අදහස් සැප අදහස් යනාදී වශයෙන් සියලු ලෝසතුන් තුළ මෙන්න මේ සංකල්පීය රාගයක් පවතිනවා. එකිනෙකාට සාපේක්ෂයි මේ සංකල්ප. ඒ නිසා තමයි එකිනෙකාගේ කාම එකිනෙකාට වෙනස් වෙන්නේ. එකිනෙකාගේ සංකල්ප වෙනස් නිසා එකිනෙකාගේ කාම එකිනෙකාට වෙනස්. එකිනෙකාගේ රාග එකිනෙකාට වෙනස්. එතකොට හැම සත්‍යයක්ම මෙන්න මේ සංකල්පී රාගය නිසා තමන් හිත ඇතුලේ ගොඩනගිච්ච මේ කාමයේ තුල මුලා වෙලා ඉන්නේ. මොකද්ද ඔවුන්ගේ මුලාව?
ඔවුන් හිතන් ඉන්නවා ඔවුන් අර ලබන ආස්වාදය අර රූපවල අර ශබ්දවල අර ගන්ධවල අර රසවල අර ස්පර්ශවල අර අදහස්වල පවතිනක් කියලා. ඔවුන් දන්නේ නැහැ හේතුඵල වශයෙන් සකස් වන මේ මායාවක් මේ නිශ්චිතව පවතින්නේ නැති ඒ මොහොතේ විතරක් පවතින හේතුඵල වශයෙන් ඒ ඇහත් රූපයත් ඒ චක්කු විඥානය චන්දරාගයෙන් මුණ ගැහෙන තැන සකස් වන මායාවක් පමණයි. ඒකේ මොහොතේ විතරයි තිබුණේ. එහෙමයි. ඊට පස්සේ ඒක ආයි නැහැ. ආයි ආස්වාදයක් දැනෙනවා නම් ඒ රූපයේ තුලින්. එහෙමනම් ඒ රූපේ නැවත රාගෙන් ස්පර්ශ වෙන්න ඕන. යම් දවසක ඔය විදිහට රාගෙන් ස්පර්ශ ගිහිල්ලා රාගෙන් ස්පර්ශ වෙලා රාගෙන් ස්පර්ශ වෙලා රාගෙන් ස්පර්ශ වෙලා අර අපේ තුම ඔය යම් කිසි දෙරිඳ තැමියා වශයෙන් එකතු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දෙදෙනා එකට ජීවත් වෙනකොට එකිනෙකාගේ අඩුපාඩු ගන් දකින්නවා. දැන් මොකද වෙන්නේ? දැන් අර සංකල්පීය රාගය දුරු වෙනවා ටික ටික. දැන් මොකද වෙන්නේ? මේ බඳු රූප වලින් සැප ලැබෙන්නේ නැහැ කියලා දැන් හොතුල ඇති වෙනවා අවබෝධයක් නෙමෙයි විඥානීයම අදහසක්. ඒ නිසා මොකද වෙන්නේ? දැන් අර සංකල්පීය රාගය දුරු වෙනවා. දැන් අර මොන හරි නොහොබිනාකමක් අහුවෙලා ඒ සම්බන්ධයෙන් හෝ ඔහු සම්බන්ධයෙන් මොකද ඇති වෙන්නේ? ද්වේෂයක් ඇති වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ද්වේෂයෙන් අරූපී ස්පර්ශ වෙනවා. දැන් දැන් දෝමනස සාගර දුක වේදනා හට ගන්නවා. ඊට පස්සේ සින්දුවක් කියනවා. මෙතට උලෙලක් වියේ එදා ඔබ කඳුළු බිඳුවක් වියේ මෙදා කියලා. උලෙල හෝ කඳුළු හෝ දෙකම ඒ පුද්ගලයාගේ අඥාන කමින් උදා කරගත්තා. එහෙමයි. දෙකම ඒ රූපේ නෑ. ඒ රූපේ උලෙලකුත් නෙමෙයි කඳුළුකුත් නෙමෙයි. රහතන් වහන්සේගේ රූප වෙන්න ලැබුවොත් එහෙම ඔබ ආසෙත් මොකද්ද මේ රූපේ? රූපය තමයි. ඊටවලද නැහැ. ඒක රූපයක්. ඉතින් ඒක සැප රූපයක්වත් දුක රූපයක්වත් අදුක්කම සුඛ රූපයක්වත් මේක රූපයක් පමණයි. එහෙමයි. ඉතින් මෙන්න මේ විදිහට නුවණින් දකින්න සමත් වුණොත් අන්න පුළුවන්කම ලැබෙනවා ආස්වාදෙන් කාමෙන් හිත මුදවා ගන්න. එදාට දකින්නවා මේ ආස්වාදයන් හුදෙක්ම චිත්ත මායාවක් බව. චිත්ත මායාවකට රැවටිලා ඉන්නේ. ආසාදෝ වික්කවේ කාමෝ වික්කවේ ආසාදෝ වික්කවේ අනිච්චා අනිච්චා මුසා මෝස ධම්මා අනිච්චා තුච්චා මුසා මෝස ධම්මා මහානමී ආස්වාදේ මේ කාමය අනිච්චා හේතුඵල වශයෙන් සකස් වන මායාවක්. මේක මුසාවක් බොරුවක්. මේක තුච්චයි මේක පහත්. ඇයි සත්‍යයට දුකුරුම කරලා දෙනවා මේ ආස්වාදේ? මෝස ධම්මෝ මේක මුලා කරන ධර්මයක්. අර මිරිඟුව මිරිඟුව මුලා ධර්මයක්. ඇයි ඒකේ වතුර නෑ ඇත්තටම. හැබැයි වතුර තියෙන වගේ පෙන්නලා අසරණ මුවන්ව කාන්තාරේ මැදට අරන් ගිහිල්ලා විනාශ කරලා දානවා. ඒ කාන්තාරේ මැදට මුව මේ මිරිඟුව පස්සේ දුවන්නේ මේකේ වතුර ඇති කියලා හිතා. නමුත් ඇත්තටම මේකේ වතුර නෑ. වතුර තියෙන වගේ මායාවක් පේන. ඒ වගේ මේ ලෝක සත්‍යොත් මේ ආස්වාදිනවටි මායාවට ගොදුරු වෙලා මේ භයානක සංසාරේ සැරිසරනවා. තමාංගයේම චිත්ත අභ්‍යන්තරයේ පවතින වැරද්දක් නිසා අවිජ්ජායෙන් ප්‍රත්‍යලා තමයි සංකල්පී රාගය සකස් වෙන්නේ. එහෙමනම් මේ සංකල්පී රාගින් ලෝක ස්පර්ශ කරාම එම් නිහඬ පේන්නේ මේක ලස්සන සැප ලෝකයක් කියලා. දැන් තවත් පොඩ්ඩක් පැහැදිලි කරොත් දැන් බලන්න මේ මත් වෙනවා. රාගින් මත් වුණාම තමයි මේක වෙන්නේ. රාගෙන් හිත මත් වෙනවා. මත් වුණාම මොකද වෙන්නේ? අන්නර ස්පර්ශ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඔක්කොම සැපයි කියලා පේන්න ගන්නවා. මත්වීම තුල. මත්වීම තුල. දැන් උදාහරණයක් ගමු. මේ සින්දු කොටස අහලා ඇති. සුරාසොණේ. ගිරි කුලකින් විසීවි. මහ පොළොවට පාවියෙද්දී. අහෝ සගත දැවටෙන මේ සීත සුලං වැලි. අහෝ සැපයි කීවාලු. දැන් මේ මිනිහා ගිරිකුලකින් විසිවෙලා මේ සුරාසොඬා ගිරිකුලකින් විසිවෙලා ඒ කියන්නේ උඩ අණ්ඩක් මුදුනින් විසිවෙලා පහළට එන්නේ. දැන් කොහෙට දෙන්නේ මේ? මැරෙනවා තා පොඩ්ඩකින් පැටිලා. ඔව් තව සුළු මොහොතකින් මරණය කරා මේ ගමන් කරන්නේ කියන්නේ. තව සුළු මොහොතකින් මරණයටපත් වෙනව බිම්පතිත වෙලා. ඒ අතරතුර ඇඟේ වදිනවනේ අර උඩින් ඉඳලා එද්දි සීත සුලං වැලි. අර එන වේගයට මේ බේබද්දා කිව්වලු අහෝ සැපයි කියලා. එහෙමයි. අර සුලං වැලි. එහෙමයි. ඔබතුමා කියන්න බලන්න ඒ බේබද්දායේ සුලං වැලි සැප වශයෙන් දැක්කු කුමක් නිසා? බේබද්දර පෙනුනේ මේ මොහොත විතරයි. බේබද්දත් ඊපස්සේ ආදීනෙම දැක්කේ නැහැ. තා පොඩ්ඩක් මම මැරුණා කියන හැඟීමක් ඇති වුණ නැහැ. බුද්ධිය නැහැ තමයි. හරියට හරි මං අහන්නේ මේ මොහොතේ ඔහුට ඒ සුලං වැලි සැප යනුවෙන් පේන්නේ ඇයි?
මනසට දුන්න ආස්වාදයක් සම්පස්සජ වේදනාවක් රාග රාග සම්පස්සජ වේදනාවක් ඇති වුණා මොකද සුලං සැපසිතයි ඉතින් නේද හිතලා බලන්න ඇයි ඔහුට ඒ ආස්වාදයේ සැප වශයෙන් පේන්නේ महापोलवी मारनी මේ බණ ටික කියලා ඉවර වෙන්න ඉස්සලා මේ භික්ෂුගේ පණ ඇයිද නැද්ද කියලා. ඔබෙත් එහෙමයි මගෙත් එහෙමයි. අපි සියලුම දෙනා මේ මරණය අභියසී ඉන්නේ. මරණය ඔහොම මෙහෙම තියෙන්නේ. කොයි වෙලාවක් හරි මෙහෙම යද්දි තමයි හොක් ගාලා පණ ටික නැති වෙන්නේ. එහෙමයි. ඔය බේබද්දා වගේ මරණය ඔහොම මෙහෙම තියාගෙන ඉඳගෙන අර සීත සුලං වැල්ල බේබද්දා සැප වශයෙන් දැක්ක මොකක් නිසාද? මත්ත්‍ය ඍච්ඡ සිතකින් යුක්ත වාසය කළේ. එහෙමයි. එහෙමයි. දැන් අපි හිතමුකෝ යම් මේකින් පොතනින් යනවා මත්ෙච්ච නැති මිනිසෙක් ඒ මිනිස්සයත් ඔය විදිහටම ගිරිකුලෙන් පහළට දෙගෙන වැටෙනවා ඒ මිනිස්සයාට දැන් ඇඟේ දැවටෙන මේ සුලං වැලි මොන සුලං වගේ දැනේද සතු සුලං වශයෙන්ද නේද ගිනි සුලං වශයෙන්ද නේද සැපක් දකින්න බෑ ඉතින් එයාට තේරෙන මොකක්ද වෙන්නේ කියලා එයාට ඒ සුලඟ ගිනි සුලඟක් මර සුලඟක් වශයෙන් දැනෙන්නේ ඇයි එයා මත් වෙලා නැති නිසා එහෙමයි 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 එහෙමනම් රාගයෙන් සිත මත් කරලා තුච්ච නිදි සිත මොකද කරන්නේ මේ මරණය අමතක කරලා මේ සියලු අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ධර්ම අමතක කරලා අනිත්‍ය ලෝකේ නිච්ච වශයෙන් උත් දුක ලෝකේ සුඛ වශයෙන් උත් අනාත්ම ලෝකේ අසාර ලෝකේ සාර වශයෙන් උත් අසුභ ලෝකේ සුභ වශයෙන් උත් අපිට පෙන්වලා රවට්ටන විපල්ලාසිතපත් වෙන අර බේබද්දට වෙච්ච වැඩේමයි වෙන්නේ මරණිය ඔහොම මෙහෙම තියෙද්දි අර සුලං වැල්ලිත් ආස්වාදේ දකින්න. ඉතින් ඒ නිසා මේ සංසාරේ භයානක වෙන්නේ මේ සිතේ මායාව තේරුම් ගන්න බැරි වුණොත්. මේ සිතේ මායාව යමේ කවබෝධ කරගත්තොත් ඔහුට පුළුවන් කමලෙට මේ තුච්ච නිදි සිතෙන් නිදහස් වෙන්න. එදාට පුළුවන් කම ලැබෙනවා සංසාර දුකෙන් නිදහස් වෙන්න කොහොමද? එදාට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අන දකින්නවා මේ සියලු ආස්වාදයන් කාමයන් අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව යථාර්ථ නුවණින් දකිමින් වාසය කරමින් මේ මායාවකටයි මේ රැවටින්නේ කියලා නුවණින් අවබෝධයෙන් විමර්ශනය කරමින් විමර්ශන ඥානිය යුක්තව විදර්ශනා ඥානිය යුක්තව මේ සියලු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳ ඇති චන්දරාගේ හිතින් පහ කර ගන්නවා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිළිබඳ ඇති චන්දරාගේ පහ කර ගන්නවා. යනාදී වශයෙන් අර කිව්ව 30 විදර්ශනා කරද්දී 30 පිළිබඳ තියෙන චන්දරාගේ ප්‍රමාණිකුළු දුර වෙනකොට හෙමින් 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 දුර වෙනකොට රාග දේශ මොහ දුර වෙලා යනවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? එතකොට එදාට ඔබට රූප පෙනෙයි. රූප වශයෙන් පමණක්. ශබ්ද ඇසේ. ශබ්ද වශයෙන් පමණක්. එදාට ලෝකයට සැප රූප කියයි. තව ලෝකයේ තව කෙනෙක්ගේකට දුක රූප කියයි. තව කෙනෙක්ගේකට අදුක්ක මුසුක රූප කියයි. ඔබ කියයි මට ඒක රූපයක් පමණයි කියයි. එහෙමයි. ඔබට පෙනෙහි යථා රූපේ. ඔබට එදාට අනිච්ච රූපේ අනිච්ච හැටියට දුක්ඛ රූප දුක්ඛ හැටියට අනන්ත රූප අනන්ත හැටියට අසුභ රූප අසුභ හැටියට පේන විපල්ලාසෙන් තොර යථා රූපේ එහෙනම් මේ හිතේ මද්ගතියයි දුරු වෙන්න ඕන මේ රාගය එහෙනම් මේ රාගය දුරු කරගන්න තමයි අපි මේ උතුම් වූ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ එහෙනම් මත් වෙලා තියෙන ආස්වාදෙන් නම් කාමෙන් නම් දැන් අර උදාහරණයක් බේබද්දා බේබද්දා කසිප්පු බීලා මත් වෙලා ඉන්නේ ඒ නිසා බේබද්දාට මොකද්ද පේන්නේ නැත්තේ බේබද්දට පේන්නේ නැහැ මේ මත්පැන් වල ආදීනම මේ මත්පැන් වල ආදීනම මොනවද මේ මත්පැන් නිසා බේබද්දාගේ කායික සෞඛ්‍ය පිරිහිලා යනවා මානසික සෞඛ්‍ය පිරිහිලා යනවා කායික වශයෙන් ඔහුට හිසේට බාධාන්තය දක්වා විවිධාකාර ආබාධවලට හේතු සකස් වෙනවා එහෙමයි ඊළඟට
මානසික වශයෙන් පිරිහිලා යනවා මතක ශක්තිය දුර්වල වෙනවා ඥාන ශක්තිය මොට වෙනවා සිහි කල්පනාව අඩු වෙලා සිහි විකල් වෙලා ආතතියට පත් වෙලා විෂාදයට පත් වෙලා අස්ථාන බීතියට පත් වෙලා නිකන් මනස ව්‍යාකූල වෙලා යනවා වික්ෂිප්ත වෙලා යනවා බේබද්දක් මානසික සෞඛ්‍ය වශයෙන් පිරිහෙනවා ඊළඟට සමාජීය වශයෙන් හෝ පිරිහෙනවා ගෙදර හැමෝටම අප්‍රියයි අසල්වැසියන්ට අප්‍රියයි පවුලයට අප්‍රියයි කිසිම වේට මේ බේබද්දව ප්‍රිය නැහැ සමාජීය වශයෙන් පිරිහිලා යනවා ඊළඟට ඔහුට තත්ත්වයක් නැතුව යනවා නිකන් හැමෝම අපහාස කරන උපහාස කරන විහිළුකාරයෙක් බවට පත් වෙනවා ඒ නිසා ඔහු සමාජීය වශයෙන් පිරිහිලා යනවා ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් පිරිහිලා යනවා ගුණධර්මයක් තේ කරන්න වෙලාවක් නැහැ ගුණධර්මයක් රකින්න හැකි මනසක් නැහැ ඔහුට දැන් ආධ්‍යාත්මය මොට වෙලා දෝෂණේ වෙලා දැන් මලපෙරෙත් එක්ක වගේ කසිප්පු ගිහිලා කානෝක නිදාගෙන ඉන්නවා ආධ්‍යාත්මික වශයෙන් පිරිහිලා ඔහුට දැන් ගුණධර්ම පේන්නේ නැහැ ආගම ධම් පේන්නේ නැහැ තිරසනෙක් වගේ හැසිරෙන්නේ කුණුහල්ප කියනවා හැසිරෙන විදිය අන්තිමයි වැඩිහිටියා පේන්නේ පොඩි ළමයා පේන්නේ ගුණවතා පේන්නේ කිසිම දෙයක් පේන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඔහු පිරිහිලා ආචාර ධර්ම ගුණධර්ම සාර ධර්ම මුකුත් නැහැ සතෙක් සිව්පාවෙක් වගේ ජීවත් වෙන්නේ නැතන් තිරසනෙක් මල පිරිතෙක් වගේ ආනෝක වැටිලා ඉන්නේ එහෙමයි ආධ්‍යාත්මික වශයෙන් පිරිහිලා ඊළඟට හම්බ කරන සුතු දෙක ගිනි අතුරුක තියලා ආර්ථික වශයෙන් උත්තරහිලා දෙදර ප්‍රශ්න අපරිමාණව දරුවන්ට කන්න නැහැ බිරිඳට කන්නත් නැහැ ඇඳුමකුත් නැහැ දෙදර ප්‍රශ්නෙමට නමුත් හැමදාම කසිප්පු වුණා දැන් මේ වේබද්දා කායික වශයෙන් පිරිහෙනවා මානසික වශයෙන් පිරිහෙනවා සමාජීය වශයෙන් පිරිහෙනවා ආධ්‍යාත්මික වශයෙන් පිරිහෙනවා ආර්ථික වශයෙන් පිරිහෙනවා ආකාර පහකට මේ වේබද්දා පිරිහෙනවා හැබැයි මේකත් මේ වේබද්දට මේ පිරිහිම පේන්නේ නැත්තේ ඇයි මොකක් නිසාද उदाहरण විශාල දුක් කන්දයක් තමයි උරුම වෙන්නේ උඩ නේද ඒකේ හැබැයි ඔහු ඒ ආදීනවේ නොදකින්න නිසාම ඔහුට හිතෙන්නේ මත්තෙන් මොනවා කියලා මොකක් කියලා මත්තෙන් මේ සැප ලැබෙනවා කියලා හිතන් ඉන්නේ ලෝකයක් ඔන්නෝ වේබද්දා වගේ ලෝකයා මේ කාමයෙන් ආස්වාදයක් ලබන සුළු මොහොතකට මේ මොහොතකට හැබැයි ඒ කාමයේ නිසා උදාවන සංකාර දුක්ඛතා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා කියන දුක් කන්දේ දකින්නේ ඒ කාමයේ නිසා උදාවන රාගදේශ මොහ චේතනා හේවත් ඒ කර්ම තුලින් සකස් කරන කර්ම භවයෙන් නැවත පුනර්භවයක් සකස් වෙලා මරණින් පසුවත් නැවත දුක්ඛස්කන්ධේ සකස් වෙන ආකාරයෙන් නොනින් දකින්නේ කාම නිසා මෙලෝ දුකයි පරලෝ දුකයි රැස් වෙන ආකාරය දකින්නේ සමුදේ වෙන ආකාරය දකින්නේ ඒ නිසා ලෝක සත්‍යය අසෘතවත් ලෝක සත්‍යයට අසෘතවත් පුතග්ජනේ හැමතන් බුදු පියාණන්ගේ ධර්මය අස අවබෝධ කරන්නේ නැති සියලු ලෝසතුන්ට මේ කාමයේ පේන්නේ අර බේබද්දට මත්තෙන් පේනවා ඒ මොහොතේ සුළු ආස්වාදයක් අප්පාසාදෝ බහු දුක්ඛෝ බහු පායාසෝ ආදීනෙත් බිහි යෝති අල්ප ආස්වාදයක් නිසා බහු දුක්ඛෝ බොහෝ දුක්ඛිනිනවා එහෙමයි බහු පායාසෝ බොහෝ වෙහෙසටපත් වෙන ආදීනෙත් බිහි යෝති ආදීනව ප්‍රශ්න කරදර අතුරු ආන්තරා උපද්‍රව එන්න එන්න ගොඩ ගහිනවා වැඩි වෙනවා එහෙමයි ඉතින් එහෙනම් අර බේබද්දා සුළු ආස්වාදයක් විඳින අප්පාසාදෝ බහු දුක්ඛෝ බහු පායාසෝ ආදීනෙත් බිහි යෝති අන්තිමට මැරෙන්නේ රෝහලක ඇඟ පුරාම බට ගහලා ඉන්ජෙක්ෂන් ගහලා සිහිවිකලිය සිහිත් නැතුව තමයි අන්ත වෙන මැරිලා යන්නේ වකුගඩු ඔළුවේ සිට මොළයේ සිට පාදාන්තය දක්වා තියෙන සීලම කැලේ ටික වෙනසිලා තමයි මැරිලා යන්නේ අනන්ත දුකක් ඉඳලා මෙලවත් මරුණාට පස්සේ පරලෝ ගිහිල්ලා ඒ කාන්දෙන් සතර පායට යන්නේ මොකද මේ වටිනා මනුස්ස බය නැසා ගත්තා ඉතින් ඒක නිසා දේවද්දා මෙලවත් දුකටපත් වෙනවා පරලෝවත් දුකටපත් වෙනවා කාමය මේ සුළු ආස්වාදය සැපයි කියලා හිතාගෙන ඒ ආදීන නුවණින් දකින්න අසමත් වන ලෝක සත්‍යයත් අර බේබද්දා වගේ ඒ මොහොතේ කාමයෙන් මත් වෙනවා රාගයෙන් මත් වෙනවා ඒ ආස්වාදයේ සැපයි කියලා හිතාගෙන හිම බහැගෙන ඉන්නවා ආදීන දුක නුවණින් දකින්න හැටියක් නැහැ එහෙනම් යම් දවසක මේ විපතෙන් ගැලවෙන්නේ කොහොමද බේබද්දාට අර විපතෙන් ගැලවෙන්න නම් මොකද්ද වෙන්න ඕන බේබද්දාට මේ ආදීන පෙන්වලා දෙන වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන එහෙනම් ඒ වෛද්‍යතුමා පෙන්වලා දෙනවා මෙන්න මේ ආකාරයෙන් ඔබට මේ ආදීන වලට මුහුණ දීලා විනාශ වෙන්න සිද්ධ වෙනවා ඔබ සැපයි කියලා හිතන්නේ දුකක් කියලා ඒ අවබෝධය දුන්නාට පස්සේ වේබද්දාට ඒක ප්‍රඥාවෙන් අවබෝධ වුණොත් එදාට වේබද්දා ඒ මත්තන් වල ආදීන නොනින් දකිමින් වාසය කරමින් ඒ මත්තන් ගැන තියෙන චන්දරාගය ආසාව හිතින් අත්හැර ගන්නවා
ඒවගේ මේ අපට අසිරිමත් වූ වෛද්‍යරයෙක් මුණ ගැහෙනවා සෙත්සිරි දෙන මහ ගුණ මුහුදානම් සත්තරවන භව දුකට වේදානම් භව දුකට වෛද්‍යරයාණන් වහන්සේ අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට මුණ ගැහෙනවා උන්වහන්සේ අපට පෙන්වලා දෙනවා අප මෙතෙක් නොදැක්ක සත්‍ය අප මෙතෙක් දැක්කේ ආස්වාදයේ කාමී ආස්වාදයේ පමණයි අපි මෙතෙක් දැක්කේ කාමයේ නිසා සැප වේදනාවක් උදා වෙනවා කියලා විතරයි අපි මෙතෙක් දැක්කේ නැහැ මේ ආස්වාදයේ පිටිපස්සේ මහා භයානක දුක්ඛස්කන්ධය නැමැති මේ බිලේ කටුව හංගලා තියෙනවා කියලා මේ ආස්වාදය නැමැති යම යට ඒ නිසා අපි මායාවේ යම නැමැති මේ ආස්වාදයේ ගිල්ල හැමදේම ඒ නිසා සංසාර දුක්ඛස්කන්ධයේ බිලේ වුණා බාලිසිකෝපම සූත්‍රය ඒ නිසා බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මහාන මේ කාමිය මේ මායාවේ යම මේ යම ගිලෙන සියලු දෙනා මායාවට බිලි වෙනවා කියලා ඒ කියන්නේ මේ සිතටමයි බිලි වෙන්නේ සිත නැවති මායාවට බිලි වෙනවා සිත නැවත 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 මේ දුක්ඛස්කන්ධය සමුදය කරන් කර්ම භවය හදාගන්න කාමී නැමැති හැම පාවිච්චි කරනවා මේ කාමී නැමැති හැම දුක වශයෙන් දකින්න සමත් වෙච්ච දවසට අන්න බිලේකට උඩ හුවෙන්න තුනි දහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා